बताओ हरी स्क्रीन का पेन वाद सर यस सर हरी यस सर මෙතන මේ තියෙන්නේ මට එවලා තිබුණු ඩොකියුමන්ට් ටික මේ වෙලාවේ අන්තිම වෙලාවේ එවපුවා ටික නම් මෙතන නැති වෙයි කමක් නැහැ අපි බලමු හරි එතකොට ඇක්ටිවිටි එක පළවෙනි එක ඕපන් කරලා බලමු ගොඩක් කට්ටිය PDF එක වෙලා තියෙනවා සමහර කට්ටිය docs වෙලා තියෙනවා ගැටලුවක් නැහැ මේ ෆයිල් වර්ග දෙකම ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් मित्र नमन दाल हर अभी बलम अड़पा मनोहर तीन इवागे कीप देवल तीन टॉपिक दीना फोन कल तीन लिस्ट थीट असल तीन इमेज थारी दिखा दाल तीन हर व्रैप करना अभी क्या व्रैप करना एक हर में विधि कर लीन इमेज टेक्स्ट गटल वाकना लसन कर पुला सामान उड़ापेट पुला इमेज के सैज पड़ा टेक्स्ट मेरे को लसन गाने तीर इवे दीवा कर टेबल थरी तीर नमन दालने कागे दिखी वेडे हर कल्ला सह अनी मेवा हिस्पीट तीर दे बल मेवा हिस्पीट अपेट अयंकर हिस्पीट अयंकर मेवागे अनावश्य पेज टेकने अंतिम पेज टवील बैक स्पेस दीपार प्रेस कर पेज मेके समहर मे टेबल तीन सह मेक नतिवीन पुल बल हर एक बैक स्पेस पावित्ला हिस्पिट तीन ये भयंकर पुल हर मुखरी क्रम हरियाणा तीन गटल तीन वर्ड की ඉතින් එයාලා දීලා නැහැ අපිට හොඳ ඔප්ෂන් එකක් එකපාරෙම ඩිලීට් කියලා ඔප්ෂන් එකක් එයාලා අපිට දීලා නැහැ. ඉතින් ක්‍රම හතරක් විතර තියෙනවා. අපි ඉස්සරහට මම ඔයාලට කියලා දෙන්නම් ඒ ටික. බෑක් ස්පේස් එක තමයි ලේසිම ක්‍රමය. හරි තවත් PDF එකක් තියෙන බලමු ඕපන් කරලා. කැම් ස්කෑන්. මේ කැම් ස්කෑන් එකෙන් ඇයි දාලා තියෙන්නේ? ඒ කියන්නේ මේක හැදුවේ වර්ඩ් එකෙන් නෙවෙයි. बल कागे दिखेला पेहदली अभी हर कर्र तीनवा लिस्ट पेन तीनवा महिता कंप्यूटर के फोटो गहला पीडीएफ कर लीन नमन पेन कागे दिखेला हर अवल वेडे हर कर्र तीनवा फोन सैज टीक इकन तीयगा සාමාන්‍යයෙන් අපි ආටිකල් එකක් හදනකොට විශේෂ දේවල් ලොකු කරලා පෙන්නනවා ඒ වගේ දැන් තියෙනවා හැබැයි මේ විදිහට දැන් චූටි ගොඩක් චූටි අකුරු දැම්මොත් කියව ගන්න අමාරු වෙන කෙනෙක්ට ඒ නිසා සාමාන්‍යයෙන් 12 වගේ සයිස් එකකට තියා ගන්නවා නම් හොඳයි හරි ඒකක් බලමු අනිත් එක මේ එකෙක් දන්නා කැම් ස්කෑන හතරක් තියෙනවා මේ वाला वर्ड के पीडीएफ हदा गण पिकिंग फोटो हदन है हर लक्षिका या थर कलती श्रीलंका की लोकूट दृ का प्रोविन्स इवे देवा लोकूकर फोन सैज लोकूकर हर मसार थर तीन ओपते एक मम अदीडियो वाट्सअपूमरी
ඔව් මෙතනත් ලස්සන වැඩක් කරලා තියෙනවා ටොපික් එක මේ පැත්තට ගෙනල්ලා දකුණු පැත්තට ගෙනල්ලා ඔව් ඒකත් ගොඩක් හොඳයි එතන ගැළපෙන විදිහට ඒක දාලා තියෙනවා ඔව් වැඩේ හොඳයි අර ෆොන්ට් සයිස් ගැන පොඩ්ඩක් කල්පනාකාරී වෙන්න ටොපික් එකක් දාද්දි ටිකක් ලොකු ෆොන්ට් එකක් පාවිච්චි කරලා ඒ වගේ දේවල් තමයි අඩුපාඩුවට තියෙන්නේ ෆොන්ට් සයිස් එක විතරයි වෙන අඩුවක් නැහැ ටේබල් එක ඒ හැමදේම ලස්සනට තියෙනවා දැන් ටේබල් එකෙත් මේ කොටුව ගොඩක් ඉඩ තියෙනවානේ එතකොට අපිට පුළුවන් මේ අකුරු ටිකක් ලොකුවට පාවිච්චි කරන්න ඒ දේවල් ටික පොඩ්ඩක් බලලා තැනට ගැළපෙන විදිහට ෆොන්ට් සයිස් එක හදාගන්න වැරද්දක් කියන්නේ නැහැ ලස්සනට කරලා තියෙනවා තවත් කැම් ස්කෑන් එකක් තියෙනවා හෝටන් තැන ජාතික උද්‍යානය එකත් හොඳයි මම හිතනවා මේ හොටන් තැන ජාතික උද්‍යානය කියන එක තවත් චුට්ටක් පොඩි වුණා නම් හොඳයි කියලා අකුරු ටික ఫోటోస్ దాలా తీనవా ఓయాట పొలువా మే ఫోటోస్ చూటి నిసా మే టిక ఇక పేలియకట వగే తియా గన్న ఏ వగే దయక్ కరన్న పొలువా మా పొడ్డక్ ఏ గన బలన్ ఓ పిటు గొడక్ తీన పిడిఎఫ్ ఎకక్ అర ఇదర్ ఫోటోస్ దాద్ది నిహం పహలట 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 దాన్ నతువ ఇక పిటువక్ అరగెన ఏ పిటు అతులట ఫోటోస్ హతరక్ పహక్ దెమ్మన మీట వడా టికక్ పిలివెల వేయి කියලා තමයි මේකෙදි කියන්න තියෙන්නේ. අනිත් දේවල් ටික නම් ගැටලුවක් නැහැ. ඔව්. ඒකත් හොඳට තියෙනවා. ටොපික් එක පොඩ්ඩක් පොඩි කරන්න. සහ බෝල්ඩ් කරා නම් තවත් හොඳයි. ටොපික් එකක් නිසා. සීගිරිය. මං හිතන්නේ ඒත් එයාගෙම වෙන්න ඇති. ඔව්. එතෙන්දි අඩුපාඩුවක් නැහැ මේ කොපි කරගත්ත ටෙක්ස්ට් එක ඒ විදිහටම දාලා තිනවා මං හිතන්නේ ඒ කොපි කරගත්ත ටෙක්ස්ට් එකේ වෙන්න ඕනේ මේ බෝල්ඩ් කරලා එහෙම තියෙන්නේ. ඔයාට පුළුවන් නම් මේ දේවල් තව ටිකක් වෙනස් කරලා ලස්සන කරන්න පුළුවන්. මේ විදිහට පොඩි ෆොටෝ දානකොට එක පේලියකට වගේ දාන්න try කරන්න. හරි. තවත් word file එකක් තියෙනවා. පසින්දු සඳකලු. හරි. provinces කො list එක මෙන්න මෙතන චූටි වැරද්දක් වෙලා තියෙනවා ඒක ලොකු වැරද්දක් නෙවෙයි මේ ලිස්ට් එක පහලට ගිහිල්ලා තියෙනවා ඒ වගේ වෙලාවකදී ඔයාලට පුළුවන් මේ ටෙක්ස්ට් එක ගාව ක්ලික් කරලා බෑක් ස්පේස් එක ප්‍රෙස් කරලා ඒ ලිස්ට් එක උඩට අරගෙන එන්න මෙන්න මේ විදිහට දැන් එකපාරින්ම ආවා දැන් එහෙම ආවම පහල තියෙන දේවල් මේ විදිහට වෙනස් වෙනවා බලන්න ලිස්ට් එක හරියට හැදිලා නැහැ මෙතෙන් ඒකන පොඩ්ඩක් කල්පනාකාරී වෙන්න විදිහට අනවශ්‍ය ෆොටෝ එකක් තියෙන නිසා තමයි ඒකට හේතුව. එතකොට මේ ලිස්ට් එක ඇතුළෙත් අනවශ්‍ය හිස් තැන් තියෙනවා. ඒව අපිට පුළුවන් බෑක් ස්පේස් එක ක්ලික් කරලා මේකට මකලා දාන්න. බලන්න ලොකු ඉඩක් ඉතුරුලා තියෙන්නේ අනවශ්‍ය හිස් තැන් ලිස්ට් එක ඇතුළේ තියෙන නිසා. හැම දෙකක් අතරම මේ විදිහට අනවශ්‍ය හිස් තැනක් හැදිලා තියෙනවා. එතකොට ඔයාලට පුළුවන් බෑක් ස්පේස් එක පාවිච්චි කරලා ඒ ටික මකලා ලිස්ට් එක ලස්සන කරගන්න. හරි. ඔන්න දැන් එතන මේ වැරද්ද හරි කියලා. ඊළඟට මේ ෆොටෝ එක තියෙන්නේ මෙතන නෙවෙයි. එයා ඉන්නවනේ පහළ. අපිට පුළුවන් මේ විදිහට යාව ක්ලික් කරගෙන පහළට අරගෙන එන්න. ෆුඩ් ඇන් ෆෙස්ටිවල්. එතකොට එයා ඉන්නවනේ පුතේ මෙන්න මෙතන. එන්න මේ හරි. එතකොට මේ කල්ච එකේ ෆොටෝ එක ඉන්නෝනේ. කල්ච කියන ටෙක්ස්ට් එක ඇතුළට. හරිම ලේසියෙන් මේ මවුස් එකේ පාවිච්චි කරලා ඇදගෙන ඇවිල්ලා දාන්න පුළුවන්. සහ තව දෙයක් තමයි අපි මෙයාව අලුත් පේජ් එකක තමයි මේ ටොපික් එක දාලා තිබ්බේ. එතකොට අපිට පුළුවන් එන්ටර් කී එක ප්‍රෙස් කරගෙන මෙයාව පහළට අරගෙන එන්න කැමති නම් මෙන්න මේ විදිහට ඊළඟට මේ තියෙන අනවශ්‍ය හිස් තැන් ටික මකලා දාන්න පුළුවන් හරි તો ටේබල් එකත් ෆොන්ට් සයිස් ටිකක් අසමානව දාලා තියෙන්නේ ඒ ටික එක අගයකට ගන්න උදාහරණයක් විදිහට 30ක් එතකොට ෆොන්ට් සයිස් ටික සමාන වෙනවා. හරි, ටේබල් එකත් හරියට හදලා තියෙනවා. මම කිව්වා මේ ඇතුළේ දේවල් ටික අත්‍යවශ්‍ය නැහැ කියලා. මම මට බලා ගන්න ඕනේ ඔයාලා ටේබල් එකක් හදාගන්න ඒ කොටු ගන්න හරියට ගන්න පුළුවන්ද කියන එක විතරයි බලා ගන්න. ඒ ටික ගැටලුවක් නෑ. අර ෆොටෝ එක දා මේ ලිස්ට් එකේ ගැටලුවක් තිබුණා. ඒ ටික ආයෙ පාරක් කරලා පුරුදු වෙන්න. හරි, අපි ටිකක් ඉක්මනට බලාගෙන යන කාලේ යන නිසා දෙන්නම එක්කෙනෙක්ද
පසින්දු සඳ කැලුම් මෙයා කවුද? ඔව් සර්. ආ දෙන්නම එක්කෙනේ නේ. හරි පුතේ අපි එකක් බලවන්නේ අනිත් එක බලමු. හෝටන් තන ජාතික උද්‍යානය. ආ එයා බෝට මාක් එකක් දාලා තියෙනවා ලස්සනට කවර් ෆොටෝ එකක් හදලා තියෙනවා. දිනය දාලා තියෙනවා බෝඩර් එකක් දාලා තියෙනවා වර්ඩ් ආට් එකක් පාවිච්චි කරලා තියෙනවා මේ බලන්න හරිම ලස්සනයි මේ වැඩි අනිත් ඒවාත් හොඳයි වැරදි නැහැ ඔයාලට පුළුවන් මේ දේවල් පාවිච්චි කරන්න මේ වර්ඩ් ආට් වගේ දේවල් පාවිච්චි කරන්න තිබුණේ නැහැ ගොඩක් කට්ටි ඉතින් හරිම ලස්සනට ටොපික් එක දාලා තියෙනවා ෆොටෝ එක ලස්සනට පැත්තකින් තියලා තියෙනවා මාත්‍රක ගොඩක් පැහැදිලිව දාලා තියෙනවා ඇත්තරම ගොඩක් ලස්සන බෑග්ග්‍රවුන්ඩ් කලර් එක සහ ෆොන්ට් කලර් එක. ඒ කියන්නේ අකුරු වල පාටයි පසුබිමේ මේ පාටයි ගොඩක් ගැලපෙනවා. එතකොට අකුරු කියව ගන්න පුළුවන් කිසි ඇහැට අමාරුවක් නැතුව. ඒ හැමදේම හොඳයි. ගොඩක් ලස්සනට කරලා තියෙනවා. කාගෙද මේක? තෂ්මික නිර්මාංජන. ඔයා ඉන්නවද මීටින් එකේ? තෂ්මික ඉන්නවද? गुड क्लास अंदर कर लाती हर बल सी गिरीएफ फैल के बलती हर मे सी गिरीपते लिंक दागे तीर हर अब इसल मेक बल सी गिरी मंगीत पुलवाण मे फोटो सीगिरी फोटो उड़ट ग හොඳ වෙයි කියලා හිතෙනවා. ෆොටෝ එකක් එක්ක ලිපියක් පටන් ගන්නකොට හරි ලස්සනයි. මේ ෆොටෝ එක උඩට ගන්න. සීගිරි ෆොටෝස් දාලා තියෙනවා, වෝටර්මාක් එකක් එකතු කරලා තියෙනවා, බෝඩර් එකක් දාලා තියෙනවා. උගන්නපු දේවල් ගොඩක් පාවිච්චි කරලා තියෙනවා. මේකත් ගොඩක් හොඳට කරලා තියෙනවා. අපතේ ලින්ක් එකක් දාගන්න මෙන්න මෙහෙම. වයිදන්නකෝ මේක ඔයාගේ වර්ඩ් ෆයිල් එක කියලා. එතකොට හරි ඔයාට ලින්ක් එක දාන්න අවශ්‍ය කරන ටෙක්ස්ට් එක මුලින්ම සිලෙක්ට් කරගන්න ඕනේ. උදාහරණයක් විදිහට මේ ඩියර් මිස්ටර් අමල් කියන එක මේ විදිහට මාක් කරගන්න පුළුවන්. ඔයාගෙන සීගිරි කියන කොටස මාක් කරගන්න පුළුවන්. මාක් කරගෙන ඉන්සර්ට් එකට යන්න. ඉන්සර්ට් එකට ගියාට පස්සේ මෙතන තියෙනවා ලින්ක් කිය. මේ තියෙන්නේ. ඒ ලින්ක් කියනේ ක්ලික් කරගන්න. එතකොට මේ වගේ කොටුවක් ඕපන් වෙනවා. मेतन में अड्रस टाइप करोट वेबसाइट अड्रस उदाहरण डब्ल्यू 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 डॉट गूगल डॉट मे विधि टाइप करना ओके करना इतकोट मे ये मिस्ट अमाल की लिंक के अड्डा दवा पीडीएफ कर मेक क्लीर पुगम गूगल डॉट वेबसाइट अंडी तम लिंक का कैड कर ඉන්සර්ට් කරන කතා කරපු දවසේ රෙකෝඩින් එක ආයෙ පාරක් බලුවා නම් මේ හැම දෙයක් ගැනම ආයෙ මතක් කරගන්න පුළුවන් රෙකෝඩින් ටික හැමෝම බලන්න. හරි සිතුම්ගේ PDF එක. සිතුම්ගේ මේක නෙවෙයි හරි එක. තව එකක් සිතුම් දාලා තිබ්බා. ඒක අපි බලමු පස්සේ. මම හිතන්නේ මේ ලිස්ට් එකේ එකක් ඇති. මෙතන පොඩි දෙයක් තිබුණා මං ඊපස්සේ කියන්නම්කෝ. තෂ්මික නිර්මාණය ආ තෂ්මිකගේ අනිත් එක ඒකෙත් කිසිම වැරද්දක් නැහැ. හෙඩ්ලයින් ටික, ටෙක්ස්ට් කලර්ස් ටික, ලිස්ට් එක හැමදේම ලස්සන කරලා තියෙනවා. ෆොටෝ එකක් දාලා තියෙනවා. ඉමේජ් එක හරිය විදිහට රැප් කරලා තියෙනවා. ඔව් ටේබල් එකත් ලස්සන කරලා තියෙනවා. කිසිම අඩුපාඩුවක් කියන්න නැහැ ඒකෙත්. श्री लंका के लिए तीन स्क्रीन ने क्या दिन पा हर मैं कैंसल करा मेके नमना दाल है बल मेतन बल लिस्ट के तीन देखा पेन දැන් මේක මට හදලා පෙන්නන්න විදිහක් නැහැ වර්ඩ් එකේ ඉන්නේ මේක PDF ෆයිල් එකක්. ඔයා මේ ලිස්ට් එක දෙපාරක් ක්ලික් කරලා තියෙනවා. ඒ කියන්නේ
ලිස්ට් එකක් ඇතුලේ තව ලිස්ට් එකක් වගේ දෙයක් තමයි මෙතන මේ වැරද්ද වෙලා තියෙන්නේ. එතකොට අපි බලමු මේක වර්ඩ් එකට කොපි කරගෙන මේ විදිහටම આવොත් මම ඔයාලට පෙන්නන්නම් එක අයින් කරගන්න විදිය. ඒ ගොඩක් අමාරු දෙයක් නෙවෙයි, හරි සරල දෙයක්. හරි. හරි. දැන් මෙතන ලිස්ට් දෙකක් ඇවිල්ලා තියෙනවා. කාගේ හරි මෙහෙම දෙයක් වුණා නම් මේ ටික ඔක්කොම සිලෙක්ට් කරන්න. ඊළඟට හෝම් එකේ මෙන්න මේ බුලට්ස් කියන එක ක්ලික් කරා. මේ විදිහට ක්ලික් කරාම එය වැඩියෙන් තියෙන ටිට් එක නැති වෙලා යනවා. එතකොට දැන් මේ වල තියෙන PDF එක අපිට පේනවා ටිට් පේලි දෙකක් විදිහට තියෙනවා. එතකොට එයාට පුළුවන් එයාගේ වර්ඩ් ෆයිල් එකේ මේ ටික ඔක්කොම සිලෙක්ට් කරලා හෝම් එකේ තියෙන බුලට්ස් කියන එක දෙපාරක් හෝ එකපාරක් ක්ලික් කරාම ওই ටික නැති වෙනවා. ඒක නැති වෙනකන් ක්ලික් කරා. එකපාරක් ක්ලික් කරාම නැති වෙන්නත් පුළුවන්, දෙපාරක් ක්ලික් කරාම නැති වෙන්නත් පුළුවන්. හරි, ඉමේජ් එකත් හරියට දාලා තිනවා. ප්‍රැප් කරලා තිනවා හරියට, ටෙක්ස්ට් එකක් දාලා තිනවා. ටේබල් එක නම් හදලා නැහැ. අනිත් දේවල් ටික ඔක්කොම හරියට දෙනවා, ටේබල් එක නම් ඇඩ් කරලා නැහැ. හරි, තවත් ෆයිල් එකක් තියෙනවා. ගොඩක් කට්ටිය නම දාලා ඉවර නැහැ. ඒකෙත් ටේබල් එක කරලා නැහැ. අනිත් දේවල් ටික ඔක්කොම හරි. ඔක්කොම කියන්නේ ඉමේජ් එක රැප් කරන විදිහත් එයා හදලා තිබුණේ තියෙන්නේ. අනිත් දේවල් ටික නම් වැරද්දක් කියන්නේ නැහැ. අර ටෙක්ස්ට් එකත් එක්ක ඉමේජ් එකක් දාන විදිහ, කියන්නේ අකුරු ගොඩක් ඇතුලේ ෆොටෝ එකක් දාන විදිහ සහ ටේබල් එක නිර්මාණය කරලා නැහැ. ඒ පාඩම ඒ කොටස තේරුම් නැත්තම් රෙකෝඩින් එක දාලා තියෙන්නේ ආයෙ පාරක් බලන්න. එතකොට ඒ ටික ආයෙත් පාරක් ඔයාලට මතක් කරගන්න පුළුවන්. සහ මේ උගන්නපු දේවල් වලින් ඔයාලා හිතලා 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 විවිධ දේවල් කරන්න. දැන් පොතේ මේක මාස 3ක කෝස් එකක්නේ. සාමාන්‍යයෙන් ඔෆිස් කෝස් විතරක් තියෙනවා මාස 3යි මාස 6 ඔහොම යනවා. ඔෆිස් විතරයි උගන්නන්නේ. එතකොට Word, PowerPoint, Excel මේ තුන විතරක් උගන්නනවා මාස 3ක් මාස 6ක් විතර. දැන් අපේ කෝස් එක එහෙම නෙවෙයිනේ. එතකොට අපිට මේ Word එකත් එක්ක ගොඩාක් කාලය ගත කරන්න අමාරුයි. මම ඔයාලට වර්ඩ් එකේ තියෙන ගොඩාක් දේවල් මේ වරණ කිලා දී ඉවරයි. අද අපි මගහැරිච්ච දේවල් ටිකකුත් කතා කරනවා. එතකොට මේ රෙකෝඩින් එක తీර නිසා ඔයාලට ඕන මේ සැරයක් මේක බලන්න පුළුවන්. ඒක තමයි වෙනස. දැන් වෙනත් කෝස් එකක් ගත්තොත් එහෙම අපිට එක දවසක් මගහැරුණා නම් එහෙම ගොඩක් වෙලට ආයේ දවස කොහෙවත් ඉගෙන ගන්න හම්බෙන්නේ නැහැනේ. සමහර කෝස් වලදී. එතකොට මේ රෙකෝඩින් එකක් දීලා තියෙන නිසා මේ ටික ආය 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 බලන්න. මොකද අපි මාස 3ක් ඇතුළත මේ ටික කරන නිසා ටිකක් වේගෙන් කරගෙන යන නිසා රෙකෝඩින් ටික නැවත නැවත බලන්න. එතකොට ඒ උගන්නන දේවල් පාවිච්චි කරලා ඔයාලා විවිධ දේවල් Word හරහා, PowerPoint හරහා, Excel හරහා කරන්න. නැත්නම් මේ මාස 3ක් ඇතුළතදී මේ ටික ඔයාලට හොඳටම හුරු වෙනකම් පන්ති ඇතුළතදී විතරක් ඒ විදිහට කරන්න ගියොත් අපිට කාලෙම අද වෙන නිසා ඔයාලා අනිවාර්යයෙන්ම තනියෙන් වැඩ කරන්න ඕන. ඕ ඩෙල්සන්ස. ඔව්. සර් ඔය දාන රෙකෝඩින් බලන්න පුළුවන්. එහෙම ගැටලුවක් තිබුණොත් කතා කරලා ඒ ටික කරගන්න පුළුවන්. ගැටලුවක් නැහැ. ඒ කියන්නේ අරම පහසුකම මෙහෙම නැහැ මේක ඩවුන්ලෝඩ්. කෝස් එකේ වරුණාට පස්සේ ඇප් එක නැතුව වීඩියෝ ටික බලන්න පුළුවන් විදිහට ලින්ක් එකක් හදලා මම ඔයාලා හැමෝටම දෙන්නම්. ඒතකොට ගැටලුවක් වෙන්නේ නැහැ නේ. ලොකු දෙයක් මොකද දන්නද? ඔව් දැන් මං හිතන්නේ ආයතනෙන් දැන් එහෙම දෙයක් කරලා තියෙන්නේ. දැන් ඔක ඩවුන්ලෝඩ් කරගෙන, ෂෙයා කරගෙන එහෙම කරන්න පුළුවන් නිසා වෙන්න ඕනේ. ඩවුන්ලෝඩ් එහෙම බ්ලොක් කරලායි තියෙන්නේ. ෂෙයා කරගන්නත් බෑ. ඒ කියන්නේ වටිනවද සර්? මොකද දැන් ඔෆිස් වල එහෙම අමතකෙච්ච දේ නැවතර හරි සරලව කියලා දෙන හින්දා බලා ගන්න පුළුවන්. ඊළඟට සර් තව ප්‍රශ්නයක් අපිට ආවා. ඔෆිස් 2019 අපි ඩවුන්ලෝඩ් කරගත්තා. හරි. එතකොට සර් හෙලකුරු එක හරියට වැඩ කරන්නේ නැතුව ගියා. අපි හිතමු උදාහරණයක් හැටියට වාර්ෂික කියන වචනේ අපි ටයිප් කරලා තිබ්බා 2010 වල, 2013 වල ටයිප් කරලා තිබ්බා. 19 වල ඔපන් කරගුවාම වාර්ෂික කියන
වාර්ෂික ප්‍රධානෝත්සවය කියලා. නමුත් සර් මේක ඕපන් කරලා තිබ්බම 2010 වල ටයිප් කරපු එකක් මේක ඕපන් කරපුවම වාර්ෂික කියන එක සර් වෙනස් වෙලා. ඒක මම සර්ට ඔන ස්ක්‍රීන්ෂොට් එකක් එවන්නම් බලන්න සර්ට ඔක. ඒක එහෙම පොඩ්ඩක් එවනවා නම් හොඳයි. මේක කියන්නේ හෙලකුරු තමයි සර්. මේ හෙලකුරු සර් පොඩක් ටයිප් කරලා බලන්න 2019 වල වාර්ෂික කියන වචනේ එහෙම සර්. ඒ වගේ වචන ගොඩක් තියෙනවා. හදා ගන්න පුළුවන් ලොකු දවස නැත්තම් 2019 වල සිංගල් ටයිප් කරන්න බෑ අපිට තාම. ඒ කියන්නේ මේ ප්‍රශ්නේ නෝ සර්. සමහර පහ කහයක අර වැරදෙනවා සර්. මට හිතන්නේ අර මේ හෙලකොගු එක 2019 වලට මුකුත් අලුතෙන් ෆයිල් එකක් తీනද ඩවුන්ලෝඩ් කරලා ගන්න. මෙහෙම ඒගොල්ලෝ අලුත් අප්ඩේට් එකක් දීලා තියෙනවා වෙන්නත් පුළුවන්. මට ඕක ෆොටෝ එකක් දාන්න මම පොඩ්ඩක් බලන්න මොකද්ද හේතුව කියලා. වට්සප් නම්බර් එක ටෙලිග්‍රෑම් එකට මැසේජ් දාන්න පුළුවන්. මහන්සිලා ටයිප් කරලා හදන්න. දෙතුන් දෙනෙක් පොඩි පොඩි කපටි වැඩ ටිකක් කළා තිබ්බා මෙහෙමයි හොඳයි කපටි වැඩ කරා කියන්නේ ඉතින් දන්නවා කියන එකනේ මේකෙන් මොන හරි වැඩක් කරගන්න හොඳයි ඒ වුණාට ඉතින් පන්තිය උගන්නපු දේවල් ටික හරියට තේරෙනවද කියලා බලන්න මට ඒ ටිකත් කරලා දාන්න හරිද චෝටි චෝටි වැඩ ටිකක් දෙතුන් දෙනෙක් කරලා තිබුණා ඉතින් මම දැක්කා ඒවා ඒ නිසා ඒ කට්ටිය ආයෙ පාරක් ටයිප් කරලා ඔයාලම හදලා දාන්න හරි එතකොට අපි මේ වෙනකොට වර්ඩ් එකේ හෝම් ටැබ් එක ගැන ඉන්සර්ට් ටැබ් එක ගැන ඩිසයින් ටැබ් එක ලේඅවුට් ඒ වගේම view ටැබ් එක view කතා කරේ නැහැ අපි මේ ටික විතරයි කතා කරේ අද අපි කතා කරන්නේ මේ mailing කියන ටැබ් එක ඇතුළ ගැන සහ අදින් අපි වර්ඩ් පාඩම මේ ඉවර කරනවා එතකොට මේ view එක help එක වගේ දේවල් ගැන කතා කරන්න දෙයක් ඇත්තරම නැහැ help එක නමකුත් නැහැ view එකේ තියෙන අපිට මේ ස්ක්‍රීන් එකේ මේක පේන විදිය හදාගන්න මම ඒකත් ක්ලික් කරලා පෙන්වන්නම් මොනවද වෙන්නේ කියලා දැන් උදාහරණයක්ද මේ රූලක් තියෙන එක අපිට නැති කරගන්න පුළුවන් මේ විදියට ස්ක්‍රීන් එකේ අපිට පේන විදිය හදාගන්න තමයි මෙතන ගොඩක් දේවල් තියෙන්නේ දැන් ග්‍රිඩ් එකක් දාගන්න නැවිගේෂන් පේන් එක කියලා දෙයක් තියෙනවා ඒක ඔන් කරගන්න ඒ වගේ දේවල් කරන්න පුළුවන් දැන් නැවිගේෂන් පේන් එක වගේ දෙයක් ඕපන් කරගත්තොත් එහෙම අපේ තියෙන පිටු ටික එහෙම මෙතන පිළිවෙලට බලා ගන්න පුළුවන් ඔය වගේ ටිකක් සරල දේවල් තියෙන්නේ වර්ඩ් එකත් එක්ක වැඩ කරද්දි ලියුමක් හදාගද්දි ඩොකියුමන්ට් එකක් හදාගද්දි ඒ ඩොකියුමන්ට් එකේ print out එකේදී සිද්ධ වෙන වෙනස්කම් මෙතන අපිට පේන්නේ මෙතන තියෙන්නේ අපිට අපේ හැට පහසුවට බලා ගන්න තියෙන දේ. ඒකට read mode එක වගේ දෙයක් click කරගත්තත් එහෙම අපි හදාගත්ත ෆයිල් එක මෙන්න මේ විදිහට කියවන්න පහසු විදිහට බලා ගන්න පුළුවන් screen එකේ. මේක ෆයිල් එකට කිසිම බලපෑමක් වෙන්නේ නැහැ අපිට ඇහැට පේනවා විතරයි. ඒ වෙලාවේදී ඇහැට පේනවා විතරයි. ඉතින් ඒ නිසා ඒ view කියන එක ගැන ගොඩාක් ලොකුවට කතා කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. ඔයාලා මේ දේවල් click කරලා බලන්න එතකොට ඔයාලටත් අදහසක් ගන්න පුළුවන් මොකද්ද ඒක click කරාම වෙන්නේ. ඒකෙන් මොකද්ද වෙන්නේ කියන දේ ගැන හොඳ අදහසක් ගන්න පුළුවන් click කරලා බලන්න මේ දේවල්. මම නිතරම කියන දේක් තමයි click කරා කියලා කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඒ නිසා තියෙන දේවල් click කරලා බලන්න. එතකොට තමන්ටම අදහසක් ගන්න පුළුවන් ආ ඒක ක්ලික් කරාම මේක මට මොන විදිහටද පේන්නේ
රීඩ් මෝඩ් එක ඔන් කරගත්තාම මොන විදිහටද මට මේක ස්ක්‍රීන් එකේ පේන්නේ. ඒ දේවල් ටික ගොඩක් ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන්. අද අපි කතා කරන්න යන්නේ මේලින් කියන ටැබ් එක ගැන. හරි. මම මේ විදිහට කලින් ටයිප් කරගත්ත ලියුමක් මෙතෙන්ට අරන් ඇවිල්ලා තියෙනවා. සහ පොඩි දෙයක් මම වෙනස් කරගන්නම් මෙතන. ඔයාලට ලියුමක් ටයිප් කරගද්දි මේ දේවල් වැදගත් වෙනවා. ඒ නිසා මම මේක මෙතන පොඩ්ඩක් මුලින්ම වෙනස් කරගෙන ඉන්නවා. මේ කලින් කතා කරපු දේවල්මයි ක්ලික් කරන්නේ. නැවත නැවතත් මේ දේවල් බලවුවට පස්සේ ඔයාලට හොඳ අවබෝධයක් ගන්න පුළුවන් මේ දේවල් සැබෑ ජීවිතේදී පාවිච්චි වෙන්නේ කොහොමද කියලා. හරි. මේ තියෙන්නේ ලියුමක්. ඔයාලා කාට හරි යවන ලියුමක් කියලා හිතන්නකෝ. එතකොට සාමාන්‍යයෙන් අපි ඇඩ්‍රස් එක ලියනකොට වම් පැත්තෙන් ලියන්නේ ඒක ලැබෙන කෙනාගේ ඇඩ්‍රස් එක, දකුණු පැත්තෙන් ලියනවා ඒක යවන කෙනාගේ ඇඩ්‍රස් එක. එතකොට අපිට පුළුවන් Word software එකේදී මේ ඇඩ්‍රස් දෙකම පහළට මේ විදිහට type කරගෙන යන්න. දැන් අලුත් ක්‍රමයේදී නම් ඇඩ්‍රස් දෙකම එක පැත්තේ තමයි ලියන්නේ. පරණ ක්‍රමයට ලියද්දි වමේ සහ දකුණු තමයි ඇඩ්‍රස් දෙක ලියන්නේ. ඔයාලා සාමාන්‍ය විදිහට මෙහෙම පහළට type කරගෙන යන්න ඇඩ්‍රස් දෙක. එහෙම type කරලා ඔයාලට පුළුවන් ඇඩ්‍රස් දෙකම select කරගන්න මෙන්න මේ විදිහට. පරණ ක්‍රමයට ඕනේ නම්, ඒ කියන්නේ වම් පැත්තේ දකුණු පැත්තේ ඇඩ්‍රස් දෙක පෙන්වන්න ඕන නම් මේක තමයි කරන්න ඕනේ. ඇඩ්‍රස් දෙකම මෙන්න මේ විදිහට select කරගන්න. ඊළඟට මතකද අපි මේකේ තිබ්බ කොලම් එක දෙකට කඩන විදිහ ඉගෙන ගත්ත කොලම් ටැබ් එකේදී. ලේඅවුට් එකට ගියා කොලම් එකට ගිහිල්ලා 2 කියන එක දෙන්න. එතකොට මේ විදිහට කොලම්ස් දෙකකට කැඩෙනවා. ඊළඟට මෙන්න මේ දකුණු පැත්තේ තියෙන ඇඩ්‍රස් එක මාක් කරලා එයා align කරන්න ඕනේ දකුණු පැත්තට. මොකද එයා පිටුව මැදට වෙන්න වගේනේ ටිකක් ඉන්නේ. එතකොට අපිට පුළුවන් මේ දකුණු පැත්තේ තියෙන ඇඩ්‍රස් එක විතරක් select කරලා home tab එකට ඇවිල්ලා එයාව align කරන්න align right කෙනෙක් click කරලා මේ විදිහට දකුණු පැත්තට align කරගන්න පුළුවන්. උනා දැන් ඇඩ්‍රස් දෙකම හරි විදිහට තියෙනවා. ලියුමක් type කරද්දී ওই දේ වැදගත් වෙන්න පුළුවන්. ওই දේවල් අපි කතා කරලා තියෙන හැබැයි ඇත්ත ජීවිතේදී ඔන්න ඕක වැදගත් වෙන තැන. කොලම් දෙකකට කඩා ගන්නවා කියන සමහරට එකපාර මතක් වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් අපි මොකටද කොලම් දෙකකට කඩන්නේ කියලා හිතෙන්න පුළුවන්. ඔන්න දැන් ප්‍රායෝගික ජීවිතේදී ඔන්න වැදගත් වෙන අවස්ථාව. ඉතින් ඔයාලත් මේ උගන්නපු දේවල් පාවිච්චි කරලා විවිධ දේවල් කරද්දී ඔයාලට අදහස් වෙනවා මෙතෙන්දි මේක කරන්න පුළුවන් නේ. මේ තැනදී නේද මේක වැදගත් වෙන්නේ. ඉතින් මේ විදිහට ඔයාලටම අදහසක් ගන්න පුළුවන් මේ දේවල් ගැන. හරි. මේ දාපු link එකත් මම අයින් කරගන්නම් ඉස්සලා ඔයාලට පෙන්වන්න. හරි link එකක් අයින් කරන්නේ right click කරලා remove hyperlink කියනේ click කරන්න ඕනේ. දැන් මම කරපු දේ ගිය සතියේ මම එක කියලා දුන්නා. හරි. අද අපි බලන්න යන්නේ mailin කියන ටැබ් එක ගැන. මේ ටැබ් එක ගොඩක් විශේෂ ටැබ් එකක්. හිතන්න ඔයාලා ලියුමක් type කරලා මේ ලියුම 10 දිනකට යවන්නයි දැන් සූදානම් වෙලා ඉන්නේ. 10 දිනෙට මේ ලියුම යවන්න යන. එතකොට ඔයාලා මොකද කරන්න ඕනේ? ලියුම type කරන්න ඕනේ ඊළඟට මේකේ තියෙන සමහර තැන් වෙනස් කරන්න ඕනේ. මොකද අපි මේක 10 දිනෙට යවන නිසා. මොනවද ඒ තැන් ටික? ලැබෙන කෙනාගේ ඇඩ්‍රස් එක වෙනස් වෙනවා. ලැබෙන කෙනාගේ නම වෙනස් වෙනවා. ලැබෙන කෙනාගේ ඊමේල් ඇඩ්‍රස් එක වෙනස් වෙන්න පුළුවන්. ලැබෙන කෙනාගේ ෆෝන් නම්බර් එක වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම අපි දානවා මෙතන ඩියර් කියලා ඒ ලැබෙන කෙනාගේ නම. එතනත් වෙනස් වෙන්න ඕනේ. ඉතින් මේ දේවල් ටික වෙනස් කරනකොට ඔයාලට සිද්ධ වෙනවා 10 පාරක් Word software එක ඕපන් කරගෙන මේ නම් ටික ටයිප් කරලා ලියුම් 10ක් වෙන වෙනම සේව් කරගන්න. ඉතින් මේ මේලින් කියන ටැබ් එකෙන් අපිට පහසුකමක් දීලා තියෙනවා මේ වගේ වැඩක් එකපාරින්ම කරගන්න. 10 දෙනෙක්ද 100 දෙනෙක්ද 1000ක්ද කියන එක ගැටලුවක් නෑ. එකපාරින්ම අපිට ඒ අවශ්‍ය දේවල් ටික හදලා ලියුම් 1000ක් විදිහට එලියට ගන්න අවස්ථාවක් දෙනවා. අපි බලමු කොහොමද ඒක කරන්න කියලා. වැඩේ පටන් ගන්න මුලින්ම ඔයාලා මේ ටැබ්ස් වල මේලින් කියන එකට යන්නවා. මේලින් කියන එකට ගිහිල්ලා මෙතන start mail message කියන එක ක්ලික් කරගන්න ඕනේ. ඒ ක්ලික් කරගත්තට පස්සේ එන මෙනු එකෙන් step by step mail message wizard කියන එක ක්ලික් කරගන්න ඕනේ. ඒ කියන්නේ අන්තිමට තියෙන එකනාව ක්ලික් කරගන්න ඕනේ. ඔන්න යාව ක්ලික් කරගත්තට පස්සේ අපිට word එකේ මෙන්න මේ පැත්තෙන් අලුත් panel එකක් open වෙනවා. zoom කරගෙන බලමු මොනවද තියෙන්නේ කියලා. mail merge කියලා තියෙනවා. select document type කියලා තියෙනවා. මෙතන තියෙන දේවල් ටික වෙනස් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. letters කියලා තියෙනකේ මේ විදිහටම තියාගන්න. අපි email වගේ දේවල් word පාවිච්චි කරලා සාමාන්‍යයෙන් යවන්නේ නැහැ. අපිට පුළුවන් ඒක සාමාන්‍ය විදිහම gmail හරහා යවන්න. ඒක තමයි පහසුම. word එකෙන් යවනට වඩා ඒක පහසුයි. ඉතින් letter කියන එක තියාගන්න.
ඒ වගේම ටිකක් පහලට ආපහම අපිට බලා ගන්න පුළුවන් මෙතන පියවර 6ක් තියෙනවලු දැන් අපි ඉන්නේ පළවෙනි පියවරේ අපිට පුළුවන් මේ next කියලා තියෙන ඒ link එක click කරගෙන මේකේ දෙවෙනි පියවරට යන්න අපි බලමු මොකද වෙන්නේ කියලා මම දැන් start document කියන එක click කරගන්නවා ඒ click කරගත්තට පස්සේ දැන් ඔන්න අපි ඉන්නේ දෙවෙනි පියවරේ එතකොට උඩට ගිහිල්ලා බැලුවොත් එහෙම වෙනස් වෙලා තියෙනවා select starting document එතන තියෙනවා use the current document කියලා. ඒකත් ඒ විදිහටම තියලා තියන්න මොකද ඔයා මේ වෙනකොටත් ලියුමක් ටයිප් කරගෙන ඉන්න නිසා. ඔයා මේ වගේ දෙයක් කරනවා නම් අනිවාර්යයෙන්ම මුලින්ම ලියුම ටයිප් කරගෙන ඉන්න. එතකොට ඒක වාට පහසු. හරි. ඊළඟට ඒකත් ඒ විදිහම තියන්න කිසිම දෙයක් වෙනස් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ආයෙත් පහලට ගිහලා next select recipient කියන එක click කරගන්නවා. හරි. ඒ click කරගත්තම උඩ ටික ආයෙත් වෙනස් වෙලා තියෙනවා මෙන්න මේ විදිහට. මෙතනින් වා තෝරන්න ඕනේ type a new list කියන එක. ඔන්න මම ඒක click කරගන්නවා. ඒ click කරගත්තට පස්සේ වට පේනවාද type a new list කියලා යටිනුත් තියෙනවා. එතන create කියලා බොත්තමක් තියෙනවා. දැන් මේ create කියන බොත්තම click කරගන්න ඕනේ. ඔන්න දැන් තමයි වැඩේ පටන් ගන්න යන්නේ. මෙන්න තියෙනවා අපිට අවශ්‍ය කට්ටිය තොරතුරු ඇතුළත් කරන්න අවශ්‍ය කරන address list එකක් type කරන්න තමයි. මම හිතන ඔක්කොටම පේනවා ඇති කියලා. අපිට පුළුවන් මේ දේවල් වල size එක මේ විදිහට දිග කරන්න, කොට කරන්න, අපිට ඇහැට පේන විදිහට ලස්සනට හදා ගන්න පුළුවන්. සහ මෙතන ගොඩක් විස්තර අතුලත් කරන්න ඉඩ කඩත් මේගොල්ලෝ දීලා තියෙනවා. අපි බලමු කොහොමද කරන්න කියලා. මුලින්ම අපි දැන් මේ ලියුම 10 දෙනෙක්ටනේ යවන්න යන්නේ. ඒ 10 දෙනාගේම විස්තර මෙතන අතුලත් කරගන්න ඕනේ. අපි පළවෙනි එකනම විස්තරය අතුලත් කරගමු. Title එක. අපි එයාට දෙනවා මිස්ටර් කියලා. First name එක. අපි ඒක ටයිප් කරගමු කසෝත් කියලා. ලාස්ට් නේම් එක. මොන කසුන් මදුවන්ත කියලා ටයිප් කරගත්තා. ෆස්ට් නේම් එක කසෝත්, ලාස්ට් නේම් එක මදුවන්ත. කම්පැනි නේම් එක. අපි ටයිප් කරමු ABC කම්පැනි කියලා. එතකොට මේ දේවල් අත්‍යවශ්‍ය නැහැ. ඔයාලට අත්‍යවශ්‍ය දේවල් ටික විතරක් මෙතන පුරවන්න පුළුවන්. හැමදේම පුරවන්න ඕනේ නැහැ. ඊළඟට තියෙනවා address line 1. අපි දැන් ටයිප් කරගමු 288 කැන්ඩි රෝඩ් ඊළඟට තියෙනවා address line 2 සාමාන්‍යයෙන් address එක පේරි දෙකක් තුනක් හතරක් පහක් තියෙන වෙලාවල් තියෙනවනේ ඒ වගේ වෙලාවකදී ඔයාලට පුළුවන් ඒ address එකේ කොටස් ටික මෙතන type කරගන්න ඊළඟට මම type කරගන්නවා ගම්පොළ කියලා ඊළඟට city එක දැන් මේ වගේ වෙලාවකදී කැමති නම් ඔයාලට address line 2 එකේ type කරන්න පුළුවන් ඒ city එක නැත්තම් city කියන තැනම type කරගන්නත් පුළුවන් ඒක ගැටලුවක් වෙන්නේ නැහැ state එක අපිට කැමති නම් central province කියලා දෙන්න පුළුවන් ඒක අත්‍යවශ්‍ය නැත්තම් නොදී ඉන්නත් පුළුවන්. දැන් මේ වගේ ලියුමකදී අපිට ලංකාව ඇතුළත ඉදී එහෙට මෙහෙට යන ලියුමකදී ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. කැමති නම් දෙන්න පුළුවන්. zip code එක. ඒකත් ඔයාලගේ තැපල් කාන්තෝරේ code එක. ඒකත් අත්‍යවශ්‍ය නැහැ. කැමති නම් දෙන්න පුළුවන්. දැන් අපේ ගම්පොළ එක 20500. ඒක type කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි ලියුමක address දානකොට postal code එකත් එක දාන්න නැති නිසා ඒක අපි type කරගන්නේ නැහැ මේ වෙලාවේ. ඊළඟට තියෙනවා country. ඉතින් මෙතනත් ඔයාලට ඔයාගේ ලියුමේදී රට සඳහන් කරන්න අවශ්‍යයි නම් ඒක අතුලත් කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඊළඟට ෆෝන් නම්බර්ස් දාන්න තමයි මේ දෙක තියෙන හෝම් එක සහ වර්ක් විදිහට. ඉතින් ඔයාලට කැමති නම් ෆෝන් නම්බර්ස් ඇඩ් කරගන්න පුළුවන්. හරි. ඔය නම්බර් එකක් ටයිප් කරගන්න පුළුවන්. එතකොට අපි තේ මෙතන තියෙන හැම දෙයක්ම ටයිප් කරන්න අවශ්‍ය නෝද නැහැ. අපි ටයිප් කරගන්න ඕනේ අපිට ලියුමට ඇතුළත් කරන්න ඕනේ විස්තර ටික විතරයි. කැමති නම් ඊමේල් එකක් ඇතුළත් කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඈ ඔබ තේ. ඒ ටයිප් කරන හැම තැනම නේම් කියන තැනම හැම යටට ඊතලයක් වගේ එකක් තියෙන්නේ මොකද්ද? ආ මෙතනද? ආ ආයතන අපිට තෝරන්න පුළුවන් දැන් මෙතන විස්තර ගොඩාක් තියෙනකොට ඒ ටික පෙළ ගැස්සෙන්න ඕනේ කොහොමද කියලා ෆස්ට් නේම් එකේ පළවෙනි අකුර හැටියටද ලාස්ට් නේම් එකේ පළවෙනි අකුර හැටියටද ඒක පෙළ ගැස්ස ගන්න තමයි ඒ ඊතලෙත් එක තියෙන්නේ දැන් මෙතන එකයිනේ තියෙන්නේ අපි මොකක් ක්ලික් කරත් ඒක තමයි පේන්නේ උතන ගොඩක් තිබුණොත් එහෙම අපිට ඒ දේවල් ඇඩ්‍රස් එක අනුව පෙළ ගැස්ස ගන්න සිටි එක අනුව පෙළ ගැස්ස ගන්න ඒ විදිහට කරන්න පුළුවන් ඒකට අකාරාදී පිළිවෙලට මේ ටික පෙළ ගැස්සෙන්න හරි අපි දැන් එක්කෙනෙක්ව ඇඩ් කරගෙන ඉවරයි කසුණු මදුවන්තව ඇඩ් කරගෙන ඉවරයි අපි ඊළඟ එකන දානකොට new entry කියන මෙන්න මේක ක්ලික් කරගන්න ඕනේ. මේ තියෙන new entry. ඒ ක්ලික් කරගත්තට පස්සේ ඔන්න දෙවෙනි එකනාගේ විස්තර ටික දාන්නත් ඒ වගේම තැනක් ඇවිල්ලා තියෙනවා. මම එතනත් ඉක්මනින් type කරගෙන යන්නම්.
දැන් අපි දන්නවා මේ ටයිප් කරන්න මොනවද කියලා. ඔන්න පළවෙනි නම ඕනේ. අපි ටයිප් කරගන්න අමල් කියලා. ලාස්ට් නේම් එක අපි දාමු පෙරේරා. එයාගේ කම්පැනි එක BCD කම්පැනි. ඇඩ්‍රස් එක අපි දාගමු 289 කියලා. ලයින් 2 එකට අපිට දාන්න පුළුවන් මේ දේ වෙන ටවුන් කන්ට්‍රි එක ශ්‍රී ලංකා ෆෝන් නම්බර් එකකුත් අත්‍යවශ්‍ය නම් දෙන්න පුළුවන් හරි මෙන්න මේ විදිහට අපිට පුළුවන් කිහිප දෙනෙක්ව මෙතෙන්ට එකතු කරගන්න දැන් අපි තව එකෙක්ව ඇඩ් කරගන්නවා कंपनी को तभी टाइप करेगा හරි දැන් අපි ඔන්න විස්තර ඇතුළත් කරගෙන තිනවා තුන් දෙනෙක්ගේ. අපි මේ තුන් දෙනාට තමයි ලියුම් යවන්න යන්නේ. දැන් අපි ඉස්සලා මගෙන් කෙනෙක් අහුවා මේක තියෙන්නේ ඇයි කියලා. දැන් අපි බලන්න first name click කරාම first name එකේ අකුරු අනුපිළිවෙලට හදාගන්නවා. දැන් A අකුර එක්කන දැන් ඉන්නේ අන්තිමට. අපි මේක click කරගත්තොත් එහෙම A අකුර උඩට එන. එතකොට B අකුරෙන් පටන් ගන්න කට්ටිය හිටියොත් එහෙම ඊළඟට B අකුර set එක. ඊළඟට C අකුර set එක. මේ විදිහට අකාර ආදී පිළිවෙලට හදාගන්න පුළුවන් first name එකේ. නැත්නම් last name එකේ. කම්පැනි නේම් මේ ටික අපිට පෙළ ගස්ස ගන්න තමයි ඒක උදව්වක් වෙන්නේ මේ චූටි ඉතලයක් තියෙන එක. හරි. මේ විදිහට අපිට අවශ්‍ය කරන විස්තර ටික අතුලත් කරගත්තට පස්සේ හරි තව දෙයක් පෙන්නන්න නම් ඔයාලා මොන හරි දෙයක් වැරදි නතුලත් කරා කියලා හිතන්න. එතකොට ඔයාලට පුළුවන් මේ ක්ලික් කරලා මෙන්න විදිහට ඩිලීට් එන්ට්‍රි කෙනෙක් ක්ලික් කරගත්තොත් එහෙම යාව ඩිලීට් කරගන්න. ඒ වගේම කස්ටමයිස් කොලම්ස් කියන එක ක්ලික් කරලා ඔයාලට පුළුවන් මෙතන දැන් අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ title first name last name company name address line 1 address line 2 ඒ විදිහටනේ. ඔයාලට මෙතෙන්ට තව දෙයක් add කරගන්න ඕන නම් ඒක එකතු කරගන්න පුළුවන්. කොහොමද කරන්නේ? customize columns කියන එක click කරලා add කියන එකෙන් ගිහිල්ලා කැමති නමක් type කරගන්න තියෙනවා. අපි xyz කියලා type කරගමු. okay කරගත්තොත් එහෙම දැන් ඔන්න xyz කියලා එකක් ඇවිල්ලා තියෙනවා. දැන් ආයෙත් මේක okay කරගත්තොත් එහෙම අපිට දැන් xyz කියලා එකක් ටයිප් කරගන්න අවස්ථාවක් තියෙනවා. දැන් අපි ලියුමක් කියවන නිසා ඔයාලට හිතනවා නම් මේකකුත් තිබ්බොත් හොඳ මේ වගේ දෙයක් තිබ්බොත් හොඳයි කියලා. ඔයාලට පුළුවන් මේ දේවල් ටික ඇඩ් කරගන්න. සාමාන්‍යයෙන් ලියුමකට අත්‍යවශ්‍යම දේවල් ටික මෙතන හැම දෙයක්ම තියෙනවා. ඒ වගේම අනවශ්‍ය දෙයක් තියෙනවා නම් මෙතන ඩිලීට් කරගන්නත් පුළුවන්. කස්ටමයිස් කොලම්ස් එකට ඇවිල්ලා අනවශ්‍ය දේවල් ටික අයින් කරන්න පුළුවන්. කොහොමද? දැන් xyz කියන එක අපිට අවශ්‍ය නැහැ. එතකොට ඒක ක්ලික් කරලා ඩිලීට් කියන එක ක්ලික් කරලා තම මේ වගේ මැසේජ් එකක් එයි ඒක ඉස්සෙල්ලා ඔව් ඒ සර අලුතෙන් දාන එකක් නම් අන්තිමට ගන්න බැයිද මට ගන්න තු ආ ඔයා කියන්නේ මේ ටික පෙළ ගස්ස ගන්නකොටද ඔව් සර හරි පොඩ්ඩක් ඉන්න හරි දැන් එතන අනවශ්‍ය දෙයක් තිබ්බොත් එහෙම අපිට පුළුවන් මේ ඩිලීට් කියන බොත්තම ක්ලික් කරන්න ඊළඟට එන මැසේජ් එක yes කියන එක දෙන්න එතකොට ඒක නැති වෙනවා දැන් අපිට ඊමේල් එක ඕනෙත් නැහැ. අපිට පුළුවන් ඊමේල් එක ක්ලික් කරලා ඩිලීට් කියන එක දෙන්න. එතකොට ඒක නැති වෙලා යනවා. දැන් ඕකේ කරගත්තොත් එහෙම xyz එකක් ඇතුණා. ඊමේල් කියන එකක් නැති වුණා. එතකොට දැන් අනවශ්‍ය දේවල් කියලා ඒවා අයින් කර කර ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හිස්තන් තිබ්බම ඇති. එතකොට අපිට ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. හරි. මේ ටික පෙළ ගස්ස ගන්න විදිහ. දැන් අපිට මෙතන පෙළ ගස්ස ගන්න මේගොල්ල අවස්ථාව දීලා තියෙනවා අකුරු පිළිවෙලට. ඔව් මෙතන තියෙන ඔප්ෂන් අනුව අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ අකුරු පිළිවෙලට පෙළ ගස්ස ගන්න විතරයි. දැන් ඔයා අන්තිමට දැම්ම කියලා ගැටලුවක් වෙන්නේ ඒකේ අකුරේ හැටියට එයා ඉන්නේ දෙවෙනියට නම් එයා දෙවෙනියට ගන්න පුළුවන්. මේ තියෙන චූටි ඉතලේ ක්ලික් කරලා. ඉතලේ නේ sorry මේ last name කෙනෙක් ක්ලික් කරගත්තොත් එහෙම අකුරු පිළිවෙලට ඒ ටික වෙනස් වෙනවා. එතකොට ඒ විදිහට වෙනස් කරගන්න හැකියාවක් ඉතින් තියෙනවා. ඒක කොහොම තිබුණත් ගැටලුවක් වෙන්නේ නැහැ. ඉස්සරහට කරන වැඩේට එයා ඉන්නේ කොතනද කියන එක ගැටලුවක් වෙන්නේ නැහැ. ඕනම තැනක හිටියට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද මෙයා අපිට ලියුම් 10ක් හදලා දෙනවා. හරි.
මේ විදිහට ඔයාලට අවශ්‍ය කරන විස්තර ටික ටයිප් කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් ඕකේ කියන බොත්තම ක්ලික් කරගන්න. ඒ විදිහට ඕකේ බොත්තම ක්ලික් කරගත්තට පස්සේ අපි මේ හදාගත්ත ඇඩ්‍රස් ලිස්ට් එක සේව් කරන්න තැනක් අහනවා. ඉතින් ඔයාලට කැමති තැනක මේක සේව් කරගන්න පුළුවන්. ඩෙස්ක්ටොප් එකේ වෙන්න පුළුවන් නැත්නම් ඩොකියුමන්ට් එලිමන්ට් වුණා ඕනම තැනක. දැන් අපි මේ මුලින්ම ඕපන් වෙච්ච තැනම කැමති නමක් දාලා මේකට සේව් කරගමු. මම ටයිප් කරගන්නවා list1 කියලා. list1 කියලා ටයිප් කරලා කිසිම දෙයක් වෙනස් කරන්න එපා සේව් බොත්තම විතරක් ක්ලික් කරන්න. හරි. ඔන්න සේව් බොත්තම ක්ලික් කරාට පස්සේ අපිට මේ වගේ කොටුවක් ඇවිල්ලා තියෙනවා. ඒ කොටුව ඇතුලෙත් බලා ගන්න පුළුවන් වෙන්නේ අපි අතුලත් කරපු විස්තර ටික. කිසිම අලුත් දෙයක් නැහැ. අර ඇතුලත් කරපු විස්තර ටිකම මේ විදිහට බලා ගන්න පුළුවන්. ඔයාලට කරන්න තියෙන්නේ මේකේ තියෙන ඕකේ බොත්තම ක්ලික් කරගන්න එක විතරයි. හරි. දැන් ඔන්න අපේ වැඩෙන් ගොඩක් දේවල් මේ වෙනකොට ඉවරයි. ඊළඟට අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ මේ විසඩ් එකේ මේ පැනල් එකේ යට write your letter කියලා. දැන් මම එක ක්ලික් කරගන්න. හරි. දැන් අපිට අත්‍යවශ්‍ය දේවල් ටික සකස් කරගෙන ඉවරයි ළම. දැන් අපිට කරන්න තියෙන්නේ අපි ඇතුළත් කරපු 10 දෙනාගේ විස්තර මේ ලියුම ඇතුලේ මොන මොන තැන්වලද තියෙන්න ඕනේ කියලා සකස් කරගන්න. අපිට ඒක හරිම ලේසියෙන් කරන්න පුළුවන්. ඒකට අපි පාවිච්චි කරන්නේ insert merge field කියන මෙන්න මේක. මේක පාවිච්චි කරලා තමයි මේ දේවල් ටික අපි සිද්ධ කරගන්න ඕනේ. හරි. දැන් බලන්න මේ ඇඩ්‍රස් එකේ පළවෙනි ලයින් එක. මෙතන තියෙන දේවල් මොනවද? එයාගේ title එක තියෙනවා, Mr. කියන කෑල්ල තියෙනවා. ඊළඟට එයාගේ first name එක තියෙනවා Amal කියන. ඊළඟට එයාගේ last name එක තියෙනවා. එහෙනම් අපි මෙතෙන්ට දාගන්න ඕනේ title එක, first name එක, ඒ වගේම last name එක. මෙතන තියෙන ඇඩ්‍රස් එක දිහා බලාගෙන ඒ දේවල් ටික හදාගන්න පුළුවන්. මෙන්න මෙහෙමයි කරන්න ඕනේ. මුලින්ම මෙතන enter එකක් press කරලා අලුත් page එකක් open කරගන්න පුළුවන්. අපි මෙතනින්ම පහල ගමු. හරි. එතකොට අපිට මුලින්ම ඕනේ මොකද්ද? title එක. එහෙනම් ඔයා click කරන්නේ insert merge field කියන click කරලා title කියන click කරගන්න ඕනේ. ඔන්න දැන් title කියලා වැටුණා. title කියන්නේ මොකද්ද? අපි insert කරපො Mr.ද Mrs.ද Miss.ද අන්න ඒක. ඊළඟට චූටි ස්තනක් තියාගන්න. ස්පේස් එකක් ගහගන්න. ඊළඟට මොකද තියෙන්න ඕනේ? first name එක. එහෙනම් insert merge field එකට ගිහිල්ලා first name එක ක්ලික් කරගන්න. ඊළඟට මොකද තියෙන්න ඕනේ? last name එක. හැබැයි හිස් තැනක් තියන්න ඕනේ. මොකද හිස් තැනක් තියෙනවා මේ දෙන්න අතර. ඔන්න හිස් තැනක් තිබ්බා. මෙයා වයි ක්ලික් කරා last name එක ක්ලික් කරගත්තා. ඔන්න දැන් ඒක හරි. ඊළඟට address එක. address එක ලයින් දෙකක් විදිහට තමයි අපි ටයිප් කරේ. ඔයාලා ලයින් තුනක් ටයිප් කරා නම් ඒ තුනම ගන්න විදිහ දැන් ගණන් ගන්න පුළුවන්. හරි. දැන් මේ දේ තියෙන නිසා අපිට පුළුවන් මෙයාව ඩිලීට් කරලා දාන්න. එයාව අපි තියාගත්තේ බලා ගන්න විතරයි පිළිවෙල මොකද්ද කියලා. ඔන්න මම එයාව ඩිලීට් කරලා දැම්. හරි. ඊළඟට පුතේ දාන්න තියෙන්නේ ඇඩ්‍රස් එක. ඇඩ්‍රස් එක දානකොට මම මේ විදිහට එන්ටර් කී එක ප්‍රෙස් කරලා ඇඩ්‍රස් ලයින් 1 එක දාගන්නවා මුලින්ම. කොහොමද දාන්නේ? insert merge field කියන එකට ගිහිල්ලා ඇඩ්‍රස් ලයින් 1 කියන එක දාගන්න. සර් ඔබ දෙ මොකද්ද ප්‍රශ්නේ? මේකේ ටයිටල් කියලා දාලා ෆස්ට් නේම් ලාස්ට් නේම් නොදා ෆස්ට් නේම් එකෙම නම් සම්පූර්ණ නම දාන්න බැරිද අපිට? ඔව් පුළුවන්. ඔයා ටයිප් කරගත්ත විදිහට තමයි පුතේ මෙතෙන්ද තෝරන්න ඕනේ. ඔයා ෆස්ට් නේම් එක ඇතුලේ මුළු නමම ටයිප් කරා නම් ඒක ෆස්ට් නේම් කියන එක විතරක් තෝරපුවාම ඇති. හරි සර්. හරි. ඊළඟට ඔන්න ඇඩ්‍රස් ලයින් 1 එක දැම්. දැන් මට පස්සේ අපිට බලන්න මෙයා වයින් කරලා දාන්න. මොකද දැන් ඇඩ්‍රස් ලයින් 1 එක දාගෙන ඉවරයි. ඊළඟට ඇඩ්‍රස් එකේ ලයින් 2 එක. අපිට ඊළඟ පේලියට ගිහිල්ලා ආයෙත් insert merge field එකට ඇවිල්ලා ඇඩ්‍රස් ලයින් 2 එක දාගන්න පුළුවන්. එහෙනම් අපි මෙයාව අයින් කරලා දාන්න. ඊළඟට ෆෝන් නම්බර් එක. අපි ෆෝන් නම්බර් එක ටයිප් කරේ මොකේද? home කියන එකේ. එහෙනම් insert merge field එකට ඇවිල්ලා home phone කියන එක තෝරගන්න. ඊළඟට මෙයාවත් අයින් කරලා දාන්න. මොකද ඒ දේවල් ටික තියෙන අපිට බලා ගන්න විතරයි. අපි ඊමේල් එකක් ටයිප් කරගත්තේ නැති නිසා කිසිම දෙයක් දාන්න අවශ්‍ය නැහැ. මේ තියෙන ඊමේල් එකත් අපි මකලා දානවා. හරි. ඔන්න ඒ දේවල් ටික පිළිවෙලට සකස් කරගෙන ඉවරයි. දිනේ අපිට පුළුවන් අතින් ටයිප් කරලා තියන්න. මොකද දිනේ වෙනස් වෙන්නේ නැහැ නේ. ඒ වගේම මේ දෙන්නෙක් අතර ඉඩක් තියෙනවා නම් ඒකත් නැති කරලා දාන්න පුළුවන් මෙන්න මේ විදිහට.
හරි ඊළඟට page එකේ පහළට ආපහම මෙතන මේ වගේම කොටසක් තියෙනවා දැන් අපි first name එක ඇතුළේම සම්පූර්ණ නම type කරේ නැත්තේ ඇයි කියලා මෙතන බලපුවාම තේරෙනවා මොකක්ද ඒකට හේතුව මෙතෙන්දී අපි දාලා තියෙන්නේ dear mr amal කියලා විතරයි dear mr amal pereira කියලා දානවා නම් එකපාරින්ම එතකොට ගැටලුවක් නැහැ first name එක ඇතුළේ සම්පූර්ණ නමම type කරගන්න පුළුවන් දැන් මෙතන dear mr amal කියලා විතරක් තියෙන නිසා අපි නම දෙකට කඩලා තමයි අර field වලට add කරගත්තේ හරි එහෙනම්ද අපි මෙතෙන් දෙමු මුලින්ම තියෙන්න ඕනේ dear කියලා ඊළඟට තියෙන්න ඕනේ මොකද්ද mr ඒ කියන්නේ මොකද්ද title එක එහෙනම් අපි page එකේ උඩට ගිහිල්ලා insert merge field එකට ඇවිල්ලා title කියන එක click කරගන්න ඔන්න dear ඊට පස්සේ title එක ඊට පස්සේ මොකද්ද first name එක එහෙනම් insert merge field එකට ඇවිල්ලා first name කියන එක click කරගන්න දැන් එතනත් වැඩේ හරි ඊළඟට අපිට පුළුවන් මෙයාව delete කරලා දාන්න හරි දැන් ඔන්න ඔය විදිහට තමයි ලියුම බලා ගන්න පුළුවන් වෙන්නේ ටිකක් දැන් අමුතු ලියුමක් තමයි අපි ගාව තියෙන්නේ බලන්න address line 1 කියලා තියෙනවා line 2 කියලා තියෙනවා හැබැයි කිසිම විස්තරයක් මෙතන නැහැ ඇහැට පේන විස්තරයක් අපිට බලා ගන්න ලැබෙන්නේ නැහැ ඔය දේවල් ටික සකස් කරගත්තට පස්සේ ඒ අදාළ තැන් වලට එන්න ඕනේ විදිහට අපිට පුළුවන් මෙන්න මේ panel එකේ යටින් තියෙන preview your letters කියන බොත්තම click කරගන්න ඔන්න මම ඒක click කරගන්න දැන් බලන්න මොකද උනේ කියලා අර address line 1 2 3 කියලා තිබ්බ දේවල් phone number කියලා තිබ්බ ඒවා හැම එකක්ම නැති වෙලා මෙතන පෙන්නනවා ඇත්ත විස්තර ඇත්ත විස්තර කියන්නේ අපි එකතු කරගත්තු කට්ටියගේ විස්තර ටික තමයි මෙතන මේ පෙන්නන්නේ දැන් අපිට පුළුවන් මේ දේවල් ටික එකින් එක බලන්න හරි මෙන්න මෙතන ඔයාලට පේනවද චූටි බොත්තම් ටිකක් ලැබිලා තියෙනවා ඊතල මෙන්න මේ ඊතල පාවිච්චි කරලා අපිට බලා ගන්න පුළුවන් මෙතන තියෙන විස්තර වෙනස් වෙන විදිය ඔන්න බලන්න මම මේ චූටි ඊතලේ ක්ලික් කරගන්න අන්න අමල් පෙරේරාගේ නමත් එක්ක අමල් පෙරේරාගේ ඇඩ්‍රස් එක බලා ගන්න පුළුවන් එයාගේ ෆෝන් නම්බර් එකක් එක්ක අපි ඊළඟට දාපු එක මිසෙස් කාන්ති විමලවීර ඔන්න එයාගේ ලියුමත් මේ විදිහට බලා ගන්න පුළුවන් දැන් අපිට ලියුම් 10ක් ඕපන් කරගෙන විස්තර තුලත් කරන්න ඕනේ නැහැ එකම ලියුමට අවශ්‍ය කරන විස්තර ටික එක තැනකින් සබ්මිට් කරලා ඒ ලියුම් ටික හදා ගන්න හැකියාවක් තියෙනවා දැන් මේ විදිහට මේ බොත්තම් පාවිච්චි කරලා බලන්න පුළුවන් මොනවා හරි වැරද්දක් තියෙනවද කියලා බලන්න නම හරියට තියෙනවා එතකොට ඩියර් මිස්ටර් අමල් කියන කෑල්ල දිහා බැලුවොත් එහෙම ඒකත් හරියට හැම එකම වැටෙනවා මිසෙස් කාන්ති ඒ වගේම මිස්ටර් කසුන් ඒ ටික හැම දෙයක්ම හරියට මේ විදිහට බලා ගන්න පුළුවන් ඊළඟට අපි කරන්න ඕනේ මෙන්න මෙතන තියෙන complete the merge කියන එක click කරගන්න ඕනේ. හරි. දැන් අපි ඒ වැඩේ හරියටම කරලා ඉවරයි. ඊළඟට 6 වෙනි step එක. ඒ කියන්නේ අපේ අවසාන පියවර. දැන් අපි click කරගන්න ඕනේ මෙන්න මෙතන තියෙන option දෙකෙන් එකක්. ඔයා කෙලින්ම මේ ලියුම print කරගන්න නම් යන්නේ print කියන එක දීලා ඉතුරු වැල ටික ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. එතකොට ඕපන් වෙන්නේ print කියන dialog box එක. ඔයාලගේ ගෙදරක printer එකක් තියෙනවනම් හරියට සම්බන්ධ කරලා නම් තියෙන්නේ print කරගන්න පුළුවන් කොළ තුනකට මේ තුන් දෙනාගේ ලියුම් තුන. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් edit individual letters කියන එක click කරගන්න. හරි. දැන් මෙන්න මේ වගේ චූටි කොටුවක් ඕපන් වෙනවා. මේකේ all කියන එක දාගන්න මොකද දැන් මෙතන තියෙන ඔක්කොම ටික අපිට ඕනේනේ. all කියන එක දෙන්න නැත්නම් අපිට පුළුවන් එකේ සිට දෙක දක්වා නිවැරදිව type කරගන්න. කැමති එකක් type කරගන්න පුළුවන්. එහෙම නැත්නම් current record කියන එක දුන්නොත් එහෙනම් මේ වෙලාවේ තියෙන කාගේද කසුණු මදුවන්ත කියලා එකයි කියන්නේ. ඒක විතරක් හදා ගන්න පුළුවන්. හරි. මම මෙතන all කියන එක දීලා okay බොත්තම click කරගන්න. දැන් බලන්න. ඔන්න word එකෙන් අපිට දීලා තියෙනවා පිටු තුනක්. පළවෙනි පිටුවේ තියෙන කසුණු මදුවන්තට අපි යවන ලියුම. එතන යාගේ ඇඩ්‍රස් එක යාගේ ෆෝන් නම්බර් එක යාගේ නම ඩිය මිස්ටර් කසුන් කියලා ඒ කොටස ඒ විදිහට බලා ගන්න පුළුවන්. අපි දෙවෙනි පිටුවට ආවොත් එහෙම ඔන්න අමල් පෙරේරාට යවන්න ඕනේ ලියුම තමයි මේ තියෙන්නේ. සෝරි. අපි තුන්වෙනි පිටුවට ආවොත් එහෙම මේ තියෙන්නේ කාන්ති විමලවීර කියන කෙනාට යවන්න අවශ්‍ය කරන ලියුම. ඔන්න පුතේ ඔය විදිහට අපිට පුළුවන් ගොඩාක් ලේසියෙන් අපිට අවශ්‍ය කරන
ලියුම් තියෙනවා නම් ඇඩ්‍රස් එක නමක් වගේ දෙයක් විතරක් වෙනස් වෙන මෙතන 100ක්ද 1000ක්ද ලක්ෂයක්ද තියෙන එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඔයාලට ඉතාලම පහසුයි ඉතාලම කෙටි කාලෙකින් මේ ටික හදා ගන්න පුළුවන් එහෙම නැත්නම් ඔයාලට සිද්ධ වෙනවා මේ ලියුමම කොපි කර 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 ඇඩ්‍රස් ටික අලුතෙන් ටයිප් කරලා මේ දේවල් ටික හදා ගන්න තව දෙයක් තමයි මේ වගේ දේවල් ගොඩක් වෙලාවට ආයතන විසින් පාවිච්චි කරනවා මතකද මේ ලිස්ට් එක අපි තැනක සේව් කරා ලිස්ට් එක හදපු ගමන් මෙයාව සේව් කරන්න තැනක් ඉල්ලුවේ අන්න ඔය වගේ ලිස්ට් එකක් අපිට හදලා තියාගන්න පුළුවන් ආයතනයේ ඉන්න කට්ටියගේ විස්තර ටික කලින්ම ඇතුළත් කරලා. එතකොට පස්සේ වෙලාවකදී ඒ ලිස්ට් එක අපිට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඒකත් අපි ටයිප් කරගන්න ඕනේ එකපාරක්. මොකද ආයතනයක ඉන්න කට්ටිය නිතර නිතර වෙනස් වෙන්නේ නැහනේ. කාලයකට පස්සේ එක්කෙනෙක් වෙනස් වෙලා අලුතෙන් කෙනෙක් ලැබිලා ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. නැතුව දවස ගාන වෙනස් වෙන්නේ නැහනේ. එතකොට නිතරම ඔයාලගේ ආයතනය හරහාට මොනවා හරි ලියුමක් ලැබෙනවා නම් ඒ වගේ ලිස්ට් එකක් හදලා තියාගන්න පුළුවන් කලින්. හරි ඔන්න දැන් අපි දන්නවා මේල් මර්ජ් කියන ඔප්ෂන් එකට ගිහිල්ලා අපිට අවශ්‍ය කරන ප්‍රමාණයක් ලියුම් එකපාරම හදාගන්නේ කොහොමද කියලා. හරි ඔන්න ඔය විදිහට තමයි අපිට ඒක බලා ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් අපිට මේ මෙතන තියෙන ෆිනිෂ් ඇන් මර්ජ් කියන බොත්තම ක්ලික් කරගන්න පුළුවන් මේ පහල එක නැතුව. එතෙන්දී අර මෙතන තියෙන ඔප්ෂන් දෙකම බලා ගන්න පුළුවන් එඩිට් ඉනිෂියල් ඩොකියුමන්ට් සහ print ඩොකියුමන්ට් විදිහට. ඒක ක්ලික් කරගෙනත් අර කලින් කරපු වැඩේම කරන්න පුළුවන් අර පැනල් එකේ තිබුණු විදිහට හදා ගන්න හැකියාවක් තියෙනවා. ඔඩිනෝ විදිහට තමයි අපිට අවශ්‍ය කරන ලියුම් Word software එක පාවිච්චි කරලා ඉතාමත් ලේසියෙන් සකස් කරගන්නේ. එතකොට Word එකේ තිබුණු 95%කටත් වඩා දේවල් අපිට අත්‍යවශ්‍ය වැදගත් දේවල් මේ වෙනකොට අපි කතා කරලා ඉවරයි. Home tab එකේ තියෙන දේවල් ගැන අපි කතා කරා. Insert tab එක ගැන කතා කරා. Design tab එක ගැන කතා කරා. Layout tab එක ගැන කතා කරා. හැබැයි references කියන tab එක ගැන කතා කරේ නැහැ. මේක උත්තේ ටිකක් සංකීර්ණ තැනක්. සහ මේක එදිනදා ජීවිතේදී අපිට හරිම අඩුවෙන් තමයි වැදගත් වෙන්නේ. දැන් මම කැම්පස් එක ඉගෙන ගන්නනේ. ඒතකොට අපිත් Word එක වැඩ කරනවා. හැබැයි මේ references කියන එක ඉතාමත් අඩුවෙන් තමයි අපි කැම්පස් එකේදීත් පාවිච්චි කරන්නේ. ඉතින් ඒ නිසා ඔයාලා තාම 6 පන්ති 7 පන්ති 8 පන්ති ඉන්න ළමයිනේ. එතකොට ඔයාලට ඇත්තටම මේක අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි. සහ මේක පාවිච්චි කරලා ඔයාලට ඇත්ත ජීවිතේදී සැබෑ ජීවිතේදී කරන්න තියෙන දේවලුත් හරිම අඩුයි. references එකෙන් කරන්නේ ඇත්තටම ඔයාලා මොනවා හරි research paper එකක් හදනවනම් නැත්නම් assignment එකක් හදනවනම් ඒ assignment එකට පාවිච්චි කරපු දත්ත කොහෙන්ද ගත්තේ මේ දේවල් ටික ඇතුළත් කරගන්න තමයි මේ references කියන tab එක දීලා තියෙන්නේ. එතකොට මේක ඇත්තරම ටිකක් සංකීර්ණ තමයි. දැන් දැක්ක ගමන් මේ තියෙන වචන කියවලා අපිට තේරුම් ගන්නත් අමාරුයි මේ මොකක් ගැනද කියන්නේ කියලා. දැන් home tab එකට ආවොත් එහෙම අපිට දැක්ක ගමන් තේරෙනවනේ මේ මොකක්ද කියලා. පාට වෙනස් කරන්න, size එක වෙනස් කරන්න. insert tab එකට ආවොත් එහෙම අපි ඉච්ච කියන්නේ photo එකක් දාන්න. shape කියන්නේ shape එකක් ඇඳ ගන්න. icon යන්න නම් icon එකක් දා ගන්න. 3D model එකක් නම් 3D model එකක් දා ගන්න කියලා තමයි මේ තියෙන්නේ. chart එක click කරොත් chart එකක් දා ගන්න. screenshot එක click කරොත් screenshot එකක් දා ගන්න. හරිම සරල දේවල් මේ තියෙන්නේ. ඒතකොට references එකේ තියෙන වචන කියවලා බලන්න. කිසිම දෙයක්, ඒ කියන්නේ කියපු ගමන් තේරෙන්නේ මේ වගේ දෙයකට තමයි මේක පාවිච්චි කරන්න කියලා. ඉතින් මේක ටිකක් සංකීර්ණ තරක්. ඔයාලා 6 පන්ති 7 පන්ති 8 පන්ති ළමයි තමයි මෙතන ඉන්නේ හැමෝම. ඉතින් මේක ඔයාලට ඇත්තටම වැදගත් වෙන්නේ නැහැ. ඔයාලා ඕ ලෙවල් වලදී ඉගෙන ගත්තත් word මේ references කියන එක ඉගෙන ගන්න නැහැ. ඕලල් පොතක් හොයාගෙන බලන්න මේක තියෙනවද කියලා මේක උගන්වන්නේ නැහැ. සහ මේ අපි කතා කරපු ගොඩක් දේවල් ඕ ලෙවල් වලදීවත් ඔයාලට උගන්වන්නේ නැහැ. ගොඩාක් සරල දේවල් ටිකක් තමයි ඕ ලෙවල් සහ ඒ ලෙවල් දෙනම් word ඉගෙන ගන්න නැහැ. ඕ ලෙවල් වලදී ඉගෙන ගන්නත් තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ දේ ගැන අපි කතා කරන්නේ නැහැ. කැම්පස් එකේ හිටියත් අපිත් මේක ඉතාමත් අඩුවෙන් පාවිච්චි කරන තැනක් සහ ටිකක් සංකීර්ණ තැනක්. ඒ නිසා මේ දේ ගැන කතා කරන්නේ නැහැ. එතකොට අපි මේලින් ගැන කතා කරා. එතෙන්දී අපි ඉගෙන ගත්තා කොහොමද එකපාරම අපිට අවශ්‍ය කරන ප්‍රමාණයක් ලියුම් සකස් කරගන්න කියලා. එතකොට ළමයිනේ අද අපි Word පාඩම ඉවර කරමු. මේ තියෙන ගොඩක් දේවල් ගැන අපි කතා කරලා ඉවරයි. ඔව්. සර් මම මේලින් වලදී මේ අපිට ලියුම් කවරේජ් අර ඇඩ්‍රස් ලිස්ට් එකට හදා ගන්න ක්‍රමයක් තියෙනවනේ සර්. ඔව් මේ එන්වෙලොප් එකෙන් ගිහිල්ලා හදා ගන්න පුළුවන්නේ. ලියුම් ටික print අරගෙන ඊට පස්සේ අපිට එන්වෙලොප් වල දානවා නම් ඒ ඇඩ්‍රස් ටික විතරක් වෙන මේකට ගන්න පුළුවන් නේ සර්. ඔව් එතකොට එන්වෙලොප් කියන එකෙන් ගිහිල්ලා ඒක හදා ගන්න පුළුවන් ඇඩ්‍රස් ලිස්ට් එක සිලෙක්ට් කරලා. අපි බලමු ඒකත්
සොරි ඒක කරනවා නම් අලුත් ඩොකියුමන්ට් එකක් කරන් තමයි කරන්න ඕනේ නැත්නම් මේකේ තමයි සයිස් වෙනස් වෙන්නේ අ චුට්ටක් ඉන්න ඇහෙන්නේ සර් සර් සර්ගේ මයික් එක මියුට් වෙලා නැහැ සර් මයික් එක මියුට් වෙලා
සර් මයික් එක මියුට් වෙලා මයික් එක මියුට් වෙලා සර්ගේ මයික් එක මියුට් වෙලා සර් මයික් එක මියුට් කළා එක්ස්කියුස් මී සර් සර්ගේ මයික් එක මියුට් කළා සර් මයික් එක මියුට් කරලා දැන් සර් මයික් එක මියුට් කළා සර් සර්ගේ මයික් එක ඔෆ් කළා කියන්නේ සර් සර්ගේ මයික් එක මියුට් කළා
සර්ගේ මයික් එක මියුට් වෙලා නැහැ. සර්ගේ මයික් එක ඔෆ් වෙලා සර්. සර්ගේ මයික් එක මියුට් වෙලා. සර්ගේ මයික් එක මියුට් වෙලා. සර්. සර්ගේ මයික් එක මියුට් වෙලා. සර්ගේ මයික් එක මියුට් වෙලා. Excuse me sir, සර්ගේ මයික් එක ඔෆ් වෙලා සර්. සර්ගේ මයික් එක මියුට් වෙලා. අනේ sorry. මයික් එක මියුට් වෙලා තිබිලා තියෙන්නේ මං chat එකට දානවා දැක්කේ නැහැ. unlock එක හදන විදිහ ආයෙ පෙන්වන්න එනවා කියන්නේ. හරි. අපි ඉක්මනින් බලමු unlock එක හදාගන්නේ කොහොමද කියලා. චැට් එකේ මැසේජ් 36ක් තියෙනවා මම 36ම දැකලා නැහැ. හරි. ඉක්මනින් කතා කරමු ඒකත් ලොකු වෙනසක් නැහැ. ඇත්තටම කිව්වොත් unlock එක හදනකොට වෙනස් වෙන්නේ page එකේ size එක විතරයි. අනිත් දේවල් ටික ඒ විදිහම තමයි. අනේ ඇයි කවුරුත් මයික් එක ඔන් කරලා කිව්වේ නැත්තේ ඇහෙන්නේ නැහැ කියලා? අපි කිව්වා. හරි. දැන් අපි කිව්වා සර්ට ඇහුණා. අපි ලියුම් ටික හදාගෙන ඉඳලා. එතකොට ඒ වැඩේ කරලා save කරලා ඒ file එක තියාගන්න ඕනේ. දැන් හදන්නේ envelope එක හදාගන්න. ලියුම් කවරේ හදාගන්න. ලියුම් කවරේ හදාගද්දී කලින් විදිහටම ෆයිල් මෙනු එකට ඇවිල්ලා blank document කියන එක click කරලා අලුත් document එකක් open කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට. හරි. දැන් ඉන්නේ අපි අලුත් document එකක අලුතෙන් වැඩක් පටන් ගන්න යන්නේ. ඒ කියන්නේ මේකට අවශ්‍ය කරන ලියුම් කවර ටික print කරන්න සූදානම් කරගන්න තමයි දැන් යන්නේ. මුලින්ම කරන්න ඕනේ මේලින් කියන එකට ඇවිල්ලා මේලින් කියන ටැබ් එකට ඇවිල්ලා මෙතනින් තෝරගන්න envelopes කියන එක. ඒක තෝරගෙන අපිට මේකත් එක්ක කරන්න තියෙන දේවල් වලට අවශ්‍ය වෙන settings ටික හදා ගන්න පුළුවන්. settings ටික කියන්නේ මෙන්න මේ විදිහට option එක click කරගත්තොත් එහෙම අපි මේ හදන්න යන්නේ එලියුම් කවර් size එක මොකක්ද? එතකොට ඔයාලට ඒ සයිස් එක මෙතනින් තෝරලා දෙන්න පුළුවන්. දැන් මේ ලියුම් කවර වල සයිස් ගැන නම් මට ලොකු අදහසක් නැහැ. අර දිග ලියුම් කවරේ, කොට ලියුම් කවරේ එහෙම තමයි මමත් දන්නේ. මේ සයිස් ගැන නම් ලොකු අදහසක් නැහැ. අඟල් වලින් තමයි මෙතන දීලා තියෙන්නේ. එතකොට ඔයාලට මේ ලියුම් කවරයක් හොයාගෙන ඒක පොඩ්ඩක් මැනලා මෙතනින් හොයා ගන්න පුළුවන් ඒ හරිම සයිස් එක මොකද්ද කියලා. සයිස් 14, 12, 11, 10 මේ විදිහට තියෙනවා. එතකොට ඔයාලට පුළුවන් ඒ සයිස් එක හරියටම මොකද්ද කියලා ඔයාට අවශ්‍ය කරන සයිස් එක මොකක්ද කියලා මෙතනින් තෝරගන්න. එකත් ඕකේ කරගෙන මේක ක්ලෝස් කරගන්න පුළුවන්. ඊළඟට start mail message කියන එක ක්ලික් කරගන්න ඕනේ. කලින් කරපු විදිහම තමයි. දැන් අපි ඉස්සෙල්ලා තෝරගත්ත letters කියන එකනේ. දැන් තෝර sorry step by step mail message result කියන එකනේ. දැන් තෝරගන්න ඕනේ envelopes කියන එක. මම ඔන්න ඒක ක්ලික් කරගන්න. ඒ ක්ලික් කරගත්තට පස්සේ ළමයි මෙන්න මේ වගේ කොටුවක් තමයි ඕපන් වෙන්නේ. දැන් මෙතන හදාගන්න මෙතනත් අර කලින් විදිහටම හදාගන්න පුළුවන්. ඒකේ සයිස් එක, ෆොන්ට් එක, ඒ වගේ දේවල් ටික කලින් සකස් කරගත්තේ නැත්නම් හදාගන්න පුළුවන්. ඒ වගේම ෆොන්ට් එක මාරු කරගන්න, ෆොන්ට් සයිස් එක වෙනස් කරගන්න වගේ දේවල් කරන්න මේ ෆොන්ට් කියන එක ක්ලික් කරගෙන ඒ දේවල් ටික කරන්න පුළුවන්. හැබැයි මේ තියෙන දේවල් වෙනස් කරන්න එපා. මේගොල්ලෝ මේ දීලා තියෙන්නේ ඔයාලා ලියුමක් යවනවා නම් ඒකට ගැළපෙනම දේවල් ටික තමයි මේගොල්ලෝ මේ කලින්ම හදලා තියෙන්නේ. මොකද Word කියන software එක හදලා තියෙන්නේම ලිපි ලේඛන කටයුතු වලට. ගැළපෙනම විදිහට තමයි තියෙන්නේ. නිකන් හරි ඔයාලට වෙනසක් කරන්න අවශ්‍ය නම් මෙතනින් font size එක වගේ දේවල් වෙනස් කරගන්න පුළුවන්. හරි. ඒකත් okay කරගමු තියෙන විදිහටම තියෙනවා. ඊට පස්සේ මේ message එක මම okay කරගන්නවා. ඔන්න දැන් බලන්න මොකද උනේ කියලා. මේ page එකේ සම්පූර්ණ size එක ලියුම් cover එක size එකට වෙනස් වුණා. දැන් බැලුව බැලමට ලියුම් කවර් එක සයිස් එක කියලා බලා ගන්න පුළුවන්. දැන් කලින් විදිහටම මේ ලියුම් කවරේ ඇතුළට
යවන කෙනාගේ මේක ලැබෙන කෙනාගේ නම එයාගේ ඇඩ්‍රස් එක ඇතුළත් වෙන්න ඕන. ඉතින් කිසිම වෙනසක් නැහැ කලින් විදිහටම අපිට පුළුවන් මේ 10 day විස්තර ටික ඇතුළත් කරගන්න. හැබැයි පුංචි වෙනස්කමක් කරන්න ඕනේ. ඒ තමයි දැන් අපි කලින් ලියුම් ටික හදාගත්තානේ. ඒ ලියුම් ටික හදන වෙලාවේදී ඒ ඇතුළත් කරපු ඇඩ්‍රස් ටික සේව් කරගත්තා. මතකද? ඩොකියුමන්ට් එකේ සේව් කරගත්ත ලිස්ට් 1 කියන වර්ඩ් කියන සොෆ්ට්වෙයාර් එකෙන් අපෙන් ඇහුවා මේක සේව් කරගන්නද කියලා. අපි ඒ වෙලාවේදී yes කියලා ඒ ෆයිල් එක සේව් කරගත්තා. ඒ ෆයිල් එකේ තියෙන විස්තර ටික තමයි අපිට මෙතෙන්දිත් අවශ්‍ය වෙන්නේ. මොකද ඒගොල්ලොන්ටනේ මේ ලියුම් කවරේ ඇතුළට මේක දාලා යවන්නේ. එතකොට ඒ ඇඩ්‍රස් ටිකම තමයි මෙතනත් තියෙන්න ඕනේ. ඒකට අපිට පුළුවන් select recipient කියන එක ක්ලික් කරගන්න. ඒක ක්ලික් කරගත්තාම අපිට ඔප්ෂන් තුනක් බලා ගන්න පුළුවන්. Type a new list, use an existing list, ඒ වගේම choose from outlook contact. එතකොට මේ outlook contact කියන එක අපිට ලොකුවට පාවිච්චි කරන්නේ නැහැ. ඒක අර outlook කියන software එකේ වා මේ වෙනකොට save කරලා තියෙනවා නම් ඒක පාවිච්චි කරන්න පුළුවන් කියන එක තමයි ඒ කියන්නේ. එහෙම නැත්නම් type a new list කියන එක ක්ලික් කරලා අර කලින් විදිහටම අලුතෙන් list එක type කරන්න පුළුවන්. දැන් අපි මේක අඳුරන තැනක් මේ තියෙන්නේ. අලුත් තැනක් එහෙම නෙවෙයි. කලින් පාවිච්චි කරපු තැනම තමයි. එතකොට දැන් අපි මේ වෙනකොට ටයිප් කරගෙන ඉවරනේ. ඒක සේව් කරගත්තත් එක්ක මොකද වර්ඩ් කියන සොෆ්ට්වෙයාර් එකෙන් ඇහුවා ඒක සේව් කරන්න ඕනේද කියලා. දැන් අපිට අමතකුණත් වර්ඩ් එකට මතක් වෙලා ඒක ඇහුවා. ඒ නිසා දැන් අපිට අලුතෙන් ටයිප් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි සේව් කරගෙනයි තියෙන්නේ. එහෙමනම් අපිට පුළුවන් මේ අයිකන් එක ක්ලික් කරලා use an existing list කියන එක ක්ලික් කරගන්න. ඒ කියන්නේ මේ වෙනකොට තියෙන ලිස්ට් එකක් තමයි මම පාවිච්චි කරන්න යන්නේ කියන එක. ඊළඟට ඔයාලා මේ ෆයිල් එක සේව් කරපු තැනට ගිහිල්ලා ඒ ෆයිල් එක උඩ එකපාරක් ක්ලික් කරගන්න ඕනේ. දැන් බලන්න ලිස්ට් 1 කියලා තියෙන්නේ අපි කලින් සේව් කරගත්ත ෆයිල් එක. ඔයාලා ඩෙස්ක්ටොප් එකේ නම් සේව් කරේ ඔයා යන්න ඕනේ ඩෙස්ක්ටොප් එකට. ඔයා වෙනත් තැනක නම් සේව් කරේ ඒ අදාළ තැනට තමයි ඔයා යන්න ඕනේ. ඊළඟට මේ ලිස්ට් 1 කියන එක තෝරලා ඕපන් කියන එක ක්ලික් කරගන්න. හරි. ඔන්න දැන් ඒ ඇඩ්‍රස් ටික වර්ඩ් එක ඇතුළට ලෝඩ් කරගෙන ඉවරයි. නැත්නම් මේ ඒ ටික භාවිතා කරන්න අවශ්‍ය මට්ටමට සකස් කරගෙන ඉවරයි. ඊළඟට අර කලින් විදිහටම අපිට අවශ්‍ය කරන කොටස් ටික විතරක් මෙතෙන්ට ඇතුළත් කරගන්න පුළුවන්. දැන් ලියුම් කවර් එක වුණාම මෙතෙන්ට මොනවද අවශ්‍ය වෙන්නේ? එයාගේ නම ඕනේ, එයාගේ ඇඩ්‍රස් එක ඕනේ. ඊට අමතර විස්තර අවශ්‍ය වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් දැන් ෆෝන් නම්බර් එක අපි ලියුම් කවරේ ලියලා යවන්නේ නැහනේ. එතකොට අපිට මෙතෙන්දි ෆෝන් නම්බර් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. එයාගේ ඊමේල් එක දැම්ම නම් ඊමේල් එක අවශ්‍ය වෙන්නේ නැහැ. අවශ්‍ය වෙන්නේ එයාගේ ටයිටල් එක, නේම් එක වගේම ඇඩ්‍රස් එක විතරයි. දැන් අපිට කලින් විදිහටම insert merge field කියන එක ක්ලික් කරලා මුලින්ම දාගන්න පුළුවන් ටයිටල් එක. චුටි හිස්තනක් තියාගන්න. ඊළඟට පුළුවන් first name එක දාගන්න. අර ලියුමේදී කරපු එකම තමයි මේත් කරන්නේ. කිසිම වෙනසක් නැහැ. ඇත්තම කිව්වොත් එකම වෙනස තියෙන්නේ මේකේ size එක, ලියුම් cover එක size එක. මේ කොලේ size එක ඒක. කොලේ size එක විතරක් වෙනස් වෙලා තියෙනවා. හරි. ඊළඟට space එකක් තියාගත්තා. ඊළඟට add කරා last name එක. ඔන්න ලියුම් කවරේ අපි ටයිප් කරන ඇඩ්‍රස් එකේ පළවෙනි පේළිය හරි. පළවෙනි පේළියේ තියෙන නම, ඔන්න දැන් නම ටයිප් කරගෙන ඉවරයි. ඊළඟට දෙවෙනි පේළිය. දෙවෙනි පේළියේ සාමාන්‍යයෙන් තියෙන යාගේ ගෙදර නම්බ එකත් එක්ක යාගේ ස්ට්‍රීට් එක, ඒ වගේ දේවල්. එතකොට අපිට පුළුවන් insert එකට ගිහිල්ලා address line 1 කියන එක දෙන්න. දැන් ඔයාලා address line 1 එක ඇතුලේ යාගේ සම්පූර්ණ ඇඩ්‍රස් එකම ටයිප් කරා නම් line 2 එකක් ආයි ක්ලික් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් අපි line 2කට ටයිප් කරගත්තේ. ඒ නිසා මම එන්ට කී එක ප්‍රෙස් කරලා දෙවනි පේළියත් මෙතෙන්ට ඇඩ් කරගන්නවා ඇඩ්‍රස් ලයින් 2 කියන එක. හරි. දැන් ඔන්න අවශ්‍ය කරන විස්තර ටික අතුලත් කරගෙන ඉවරයි. දැන් මේ දේවල් ටික තියෙන තැන අපිට වෙනස් කරගන්න පුළුවන්. එතකොට මෙන්න මේ තියෙන චූටි කොටුව දැම්මම මෙතන මවුස් පොයින්ටර් අරන් ගියාම අපිට බලා ගන්න පුළුවන් පොඩි කොටුවක් තියෙනවා. සාමාන්‍යයෙන් මෙන්න මේ හරිය තමයි ඇඩ්‍රස් එක ටයිප් වෙන්න ඕනේ කියලා වර්ඩ් එකෙම අපිට හඳුනා දීමක් කරලා තියෙනවා. එතකොට අපිට පුළුවන් මෙයාව කට් කරලා දැන් අපි මේ අපේ පහසුවට මෙතෙන් මේ ටික දාගත්තේ මතක් කර කර අවශ්‍ය ටික ඇඩ් කරගත්තා. අපිට පුළුවන් මෙයාව කට් කරගන්න. කට් කරලා මෙන්න මේ කොටුව ඇතුළට ඇවිල්ලා පේස්ට් කරගන්න පුළුවන් රයිට් ක්ලික් කරලා. මෙන්න මේ විදිහට. ඔන්න දැන් අපි ඇඩ්‍රස් එකට අවශ්‍ය කරන විස්තර ටික ඔක්කොම හදාගෙන ඉවරයි. ඊළඟට අර කලින් කරා වගේම finish and merge කියන එක ක්ලික් කර ගන්නවා. ඒ ක්ලික් කරාට පස්සේ එන එකෙන් edit individual document කියන එක තමයි ක්ලික් කර ගන්න ඕනේ. එතකොට අර කලින් ආපු window එක වෙනවා. ඔක්කොම ටික දෝනේ, දැන් මේ තෝරගෙන ඉන්න එක විතර දෝනේ, කියන්නේ පළවෙනි එක විතර දෝනේ, නැත්තම්
අපිට අවශ්‍ය පරාසයක තෝරගන්නත් පුළුවන්. ඒ කියන්නේ අපි හිතමු ලිස්ට් එකේ 100ක් ඉන්නවා කියලා. අපිට ඕනේ පළවෙනි 50 විතරයි. එහෙනම් මෙතන ටයිප් කරගන්න පුළුවන් 1 සිට 50 දක්වා කියලා. ඉතින් මේ වෙලාවේ හැටියට අපිට ඕල් කියන එක දීලා ඕකේ කරගන්න පුළුවන්. බලන්න මොකද උනේ කියලා. මෙන්න මේ විදිහට අලුතෙන් පිටු ටිකක් ඕපන් වෙලා ඒගොල්ලොන්ගේ ඇඩ්‍රස් ටික මේ විදිහට බලා ගන්න පුළුවන්. දැන් අපි ගාව තියෙන printer එකක් පාවිච්චි කරලා ලියුම් කවර ටික ඇතුළත් කරලා මේ ඇඩ්‍රස් එක ඒ විදිහටම print කරගන්න හැකියාවක් තියෙනවා. ওই විදිහට තමයි මේ වැඩේ සිද්ධ වෙන්නේ. එතකොට මෙන්න මේ ඇඩ්‍රස් එක තියෙන්න ඕනේ තැනත් අපිට මේ විදිහට වෙනස් කරගන්න පුළුවන්. අපේ ලියුම් කවරේට ගැලපෙන විදිහට. සාමාන්‍ය පොඩක් අයිනකට වෙන්නේ නැහැ ඇඩ්‍රස් එක type කරන්න. ඒ වගේ වෙලාවදී මේ විදිහට කොටුව පොඩ්ඩක් අයිනට ගන්න පුළුවන්. ඒක අයිනට ගන්න ඕනේ මේ finish කරන්න කලින්. එහෙම නැත්නම් මේ edit එක පටන් ගන්න කලින්. අර අපි දාගත්තේ first name last name කියලා. ඊතල දෙකක් ඇතුලේ වගේ. අන්න ඒ වෙලාවෙදී මේකේ size එක වෙනස් කරලා document කියන එක finish කරගත්තා නම් මේ විදිහට තමයි ඔක්කොම ටික හැදෙන්නේ. ඔය විදිහට තමයි ලියුම් cover එක අපිට අවශ්‍ය විදිහට හදාගන්න ඊළඟට cover එකට මේක print කරගන්න පුළුවන්. එතකොට මේ හැම printer එකකින්වත් ඒ size එක මං හිතන්නේ print කරන්න බෑ. එතකොට ලියුම් cover එක size එකට print කරන්න පුළුවන් printer එකක් නම් තියෙන්නේ. ඒ වැඩේ එතෙන්දි කරගන්න පුළුවන්. ඔන්න ලියුම් ටිකත් හදාගත්තා, ලියුම් cover ටිකත් හදාගත්තා. දැන් ඔයාලට තියෙන්නේ මේක print out අරගෙන කෙලින්ම post කරන්න. එතකොට ඔයාලා හිතන්නේ 1000ක් ඉන්නවා කියලා. ඔයාලට 1000ගේ විස්තර ටික type කරගත්තොත් එහෙම එකපාරක් ඊළඟට අවශ්‍ය කරන ලියුම් ටික හදා ගන්න පුළුවන් ලියුම් කවර ටික හදා ගන්න පුළුවන් හැම දෙයක්ම එකපාරින්ම කරලා දාන්න පුළුවන්. හරිම ලේසියෙන් මේ වැඩේ කර ගන්න පුළුවන්. හරි. එතකොට අපි Word එකේ තියෙන insert එක design එක layout එක මේ හැම දෙයක් ගැනම ඔයාලට වැදගත් වෙන හැම දෙයක්ම කතා කරලා ඉවරයි ළමයි. ඔයාලා 6 පන්ති 7 පන්ති 8 පන්ති වගේ ඉන්න අය විදිහට ඔයාලට කතා කරලා ඉවරයි. එතකොට ඔෆිස් එක නිතරම වැඩ කරන කෙනෙක් නම් ඒගොල්ලොන්ට තමයි මේ අතර mailing කියන එක වැදගත් වෙන්නේ. සාමාන්‍යයෙන් අලා ගෙදර ඉන්න ළමෙක් නම් ඔයාලට මේලින් කියන එක ගොඩාක් වැදගත් වෙන්නේ නැහැ. අපි සාමාන්‍ය ලියුම් යවන්නේ නැහැ නේ කාටවත් එහෙම. ගෙවල් වල ඉන්න කට්ටිය විදිහට අපි කරන්නේ මොකද්ද? මැගසින් එකක් ඩිසයින් කරනවා වෙන්න පුළුවන්. නැත්නම් එක කෙනෙක්ට ලියුමක් හදනවා වෙන්න පුළුවන්. PDF ෆයිල් එකක් හදාගන්න මොන හරි දෙයක් ගැන. ඔය වගේ දේවල් වලට අවශ්‍ය කරන හැම දෙයක්ම කතා කරලා ඉවරයි. අද අපි පටන් ගන්නවා PowerPoint පාඩම. වෙලාව 10යි නේද? වෙලාව නම් හරියටම ඉවරලා තියෙන. එහෙනම් අපි මෙහෙම කරමු. හෙට දවසේ PowerPoint පාඩම පටන් ගමු. දැන් අදට වර්ඩ් පාඩම ඉවර කරමු සහ මේ වර්ඩ් එක ගැන කතා කරලා ඉවරයි. මේක මාස 3ක කෝස් එකක් නිසා අපිට සිද්ධ වෙනවා ඉක්මනින් කරන්න. ඒ වෙනුවෙන් තමයි ඔයාලට හැම පාඩමකම රෙකෝඩින් එක දීලා තියෙන්නේ. දැන් කොච්චර වේගෙන් කරගෙන ගියත් රෙකෝඩින් එක තියෙනවා. ඔයාලට ආය ආය බලන්න පුළුවන්. 100 පාරක් වුණත් බලන්න පුළුවන්. කලින් කරපු පාඩම් ඕනම වතාවක් බලන්න තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් දැන් අපි ඉස්සරහට සම්බන්ධ වෙනවා. එතකොට ඔයාලට පුළුවන් මගෙන් අහන්න. එතෙන්දිත් මම ඔයාලට කියලා දෙන්නම් මේ දේවල් කරන්නේ කොහොමද කියලා. ඉතින් මේ මාස 3ක් ඇතුළතදී තව ගොඩක් දේවල් ඔයාලට කරන්න තියෙනවා. PowerPoint කරන්න තියෙනවා. Excel එක කරන්න තියෙනවා. Excel එහෙම ගොඩක් සංකීර්ණව කරන්නේ නැහැ. PowerPoint එක ගොඩක් කතා කරනවා. Excel ඒ තරමට සංකීර්ණව කතා කරන්නේ නැහැ. ඒ වගේම ඔයාලට අන්තර්ජාලය ගැන වෙනම පාඩම් මාලාවක් තියෙනවා. එතෙන්දී අන්තර්ජාලය භාවිතා කිරීම, අන්තර්ජාලයට තොරතුරු එකතු කිරීම, අන්තර්ජාලයෙන් තොරතුරු ලබා ගැනීම මේ දේවල් ඔක්කොම කතා කරන්න ඕන ළමයි මාස 3 ඇතුලේ. ඉතින් දෙසැම්බර් 4 මං හිතන්නේ වලේ කෝස් එකේ මාස 3 සම්පූර්ණ වෙන්නේ දෙසැම්බර් 4 වෙනකොට මේ දේවල් ඔක්කොම කරලා තියෙන්නත් ඕන. දැන් ඔයාලගෙන් අපි මුදල් අරගෙන මේ ටික කරනවා කියලා හිමීට අතපත ගා ගිහිල්ලා මේ නොකර ඉන්න බෑනේ. ඒ නිසා මේ ඔක්කොම ටික කවර් කරගන්නත් ඕනේ. ඒ නිසා ටිකක් වේගෙන් කරගෙන ගියා වර්ඩ් පාඩම් මාලාව රෙකෝඩින් තියෙන නිසා නැවත නැවත බලන්න ගැටලුවක් තියෙනවා නම් මගෙන් අහන්න. සාමාන්‍යයෙන් ඔයාලා හොයලා බලන්න වර්ඩ් PowerPoint Excel මේ තුන ගන්න කෝස් තියෙනවා මාස 6ක්. මාස 6ක් Word PowerPoint Excel. එතකොට දැන් මාස 6ක් උගන්නන දේ තමයි අපි මේ දවස් 4ක් 5කින් ඉක්මනින් ඉගෙනගත්තේ. ඒ නිසා කවුරු හරි කෙනෙක්ට ගැටලුවක් තියෙනවා උගන්නන වේගය වැඩි වගේ චෝදනාවක් තියෙනවා නම් ඇත්තට මේකට සමා වෙන්න. මොකද මාස 3ක් ඇතුළත ඔයාලට මේ දේ කරලා දෙන්න ඕනේ. ඉතින් ඒ නිසා තමයි රෙකෝඩින් එක තියෙන්නේ. රෙකෝඩින් එක ඔයාලගේ කෝස් එක ඉවර වුණාට පස්සෙත් බලන්න පුළුවන් විදිහට මම ලින්ක් ටිකක් හදලා ඔයාලගේ ගෲප් එකට දාන්න. එතකොට රෙකෝඩින් එක නැවත නැවත බලන්න පුළුවන්. සහ අනිත් දේ තමයි කොච්චර රෙකෝඩින් බැලුවත් වැඩක් නැහැ. කොච්චර මේ මීටින් එකේ අවධානයෙන් හිටියත් වැඩක් නැහැ. මේවා කරේ නැත්තම් මතක හිටින්නේ නැහැ. කරන්නම ඕනේ.
රෙකෝඩින් එක 1000 පාරක් බැලුවත් වැඩක් නැහැ. ඇත්තටම කරාදි තමයි ඔයාලට මේ කරන්නේ මොකද්ද කියලා තේරෙන්නේ. සර්, ඉතින් මේ තමන්ම කල්පනා කරලා තමන්ට කැමති දේවල් වර්ඩ් පාවිච්චි කරලා අද ඉඳන් නිර්මාණය කරා. දැන් අපි ඉගෙන ගත්තෙත් එහෙම. දැන් මම ඔයාලට කියලා දෙනවා මම කිසිම කෝස් එකක් කරලා නැහැ කියලා. මේ වර්ඩ් ගැන, පවර්පොයින්ට් ගැන, එක්සල් ගැන කිසිම කෝස් එකක් මගේ ජීවිත කාලේ මම කරලා නැහැ. එතකොට මේ දේවල් තනියම ක්ලික් කරලා තමයි ඉගෙන ගත්තේ. ඉතින් ඒ නිසා ඔයාලත් දැන් ඔයාලට මම උගන්වලා තියෙන්නේ මේකෙන් වෙන්නේ මේ වගේ දෙයක්. මේකෙන් වෙන්නේ මේ වගේ දෙයක්. මේක පාවිච්චි කරන්න මේ වගේ දෙයකට. දැන් කියලා දෙන්නේ. ඔයාලට අදහස දීලායි තියෙන්නේ මේකෙන් මොකද්ද වෙන්නේ කියලා. කරලත් පෙන්නලා තියෙනවා මොකද්ද වෙන්නේ කියලා. දැන් ඔයාලට තියෙන්නේ ඉතින් ඉස්සරහට යන එක විතරයි. හරි. අපි මෙහෙම කරමු. PowerPoint software එක පොඩ්ඩක් open කරලා එහෙම බලමු මොනවද ඒක ඇතුලේ තියෙන්නේ. ගොඩාක් වෙනස්ද? ඇත්තටම වර්ඩ්ම තමයි. මෙනු එක එහෙම දැක්කොත් තේරෙයි වර්ඩ්ම තමයි කරන කාර්ය වෙනස්. PowerPoint කියන software එක පාවිච්චි කරන්නේ ඉදිරිපත් කිරීම කරන්න. දැන් Word කියන software එක පාවිච්චි කරන්නේ මොන වගේ වැඩවලද? ලියුමක් type කරගන්න, නැත්නම් magazine එකක් හදාගන්න, මේ වගේ වැඩවලට තමයි Word කියන software එක පාවිච්චි කරන්නේ. ගොඩක් වෙලාවට print out ගන්න වැඩවලට පාවිච්චි කරනවා Word කියන software එක. හැබැයි PowerPoint කියන software එක පාවිච්චි කරන්නේ ඉදිරිපත් කිරීම කරන්න. දැන් ඉස්සර පන්තියකට ගුරුවරයෙක් ඇවිල්ලා බෝඩ් එකක් ගහලා මේකේ ෆොටෝ අලවලා රූප ඇඳලා මේ විදිහට තමයි ළමයට පාඩමක් කියලා දුන්නේ අපේ පන්ති කාමරේ. දැන් ගොඩක් වෙලාවට සර් මොකද්ද කරන්නේ? දැන් නම් Zoom එකෙන් ඉන්නේ කරන්නේ. ඒ වගේ වෙලාවට මොකද කරන්නේ? එයා ලස්සන ප්‍රසන්ටේෂන් එකක් හදාගෙන ඇවිල්ලා තියෙනවා. මේ ප්‍රසන්ටේෂන් එක ඇතුලේ වීඩියෝ තියෙන්න පුළුවන්, රූප තියෙන්න පුළුවන්, ශබ්ද තියෙන්න පුළුවන්, ලස්සන animation දාලා මෙන්න මේ විදිහට ලස්සනට ඉතමත් සිත් ගන්න අසුළු විදිහට ඉදිරිපත් කිරීම කරන්න මේ වෙනකොට හැකියලා තිනවා මේ PowerPoint වගේ softwares නිසා. එතකොට හෙට ඉඳන් ඔයාලා ඉගෙන ගන්න PowerPoint කියන software එක. එහෙමයි කියලා word ගැන ප්‍රශ්න අහන්න බැරි නෑ. ඕනම වෙලාවක word ගැන ප්‍රශ්න අහන්නත් පුළුවන්. ඔයාලට word වලින් කරපු නිර්මාණ තියෙනවනේ ඒවත් මට එවන්න. එතකොට මට ඒවත් බලන්න පුළුවන්. මේ කියලා දීපු දේවල් පාවිච්චි කරලා ඉස්සරහා තියෙන වැඩ කටයුතු ටික හරියට කරගන්න. එතකොට අපි අවශ්‍ය දේවල් ඔක්කොම වගේ කතා කරලා තියෙන්නේ මම මේ රෙෆරන්සස් කියන එක ගැන කතා කරන්නේ නැහැ. මම ඒකට හේතුව කිව්වා කැම්පස් එකේ ඉඳලත් අපි මේක පාවිච්චි කරන්නේ හරිම අඩුවෙන්. ඉතින් මේ වගේ වරදයක් බොරුවට ඔලුවට දාන්න අවශ්‍ය නැහැ. ඇත්තටම අවශ්‍ය නැහැ. එහෙම අවශ්‍ය දෙයක් නම් මම ඔයාලට කියලා දෙනවා. දැන් මේ මේලින් කියලා දුන්නානේ ඒ වගේම මම මේකත් කියලා දෙනවා අවශ්‍ය දෙයක්. ඒක අවශ්‍ය නැති දෙයක්. ඔයාලට කැම්පස් එකකට වගේ ගියපු කාලෙක වැදගත් වෙයි. එතකොට ඉගෙන ගන්න. හරි. අපි එහෙනම් සර් ඔන්න වර්ඩ් සොෆ්ට්වෙයාර් එකට සමු දෙන්නයි යන්නේ. ඊළඟට අපි කතා කරන්නේ PowerPoint කියන සොෆ්ට්වෙයාර් එක. PowerPoint icon එක අපිට මෙන්න මේ වගේ රතු පාටින් බලා ගන්න පුළුවන්. PowerPoint start menu එකෙන් හොයා ගන්නත් පුළුවන්. ඔයාලගේ desktop එකේ නැත්නම් අපි Microsoft Office කියන package එක install කරද්දී මේ PowerPoint කියන සොෆ්ට්වෙයාර් එකත් ඒත් එක්ක install වෙනවා. එතකොට search එකේ search කරලා හොයා ගන්නත් පුළුවන්. start menu එකෙන් හොයා ගන්නත් පුළුවන් නැත්නම් desktop එකේ තියෙන icon එක double click කරලා open කරගන්න පුළුවන්. අපි බලමු desktop එකේ තියෙන icon එක double click කරලා පොඩ්ඩක් මේ software එක මොන වගේද කියලා. ඇත්තටම word විදිහම තමයි කිසිම වෙනසක් නැහැ. ගියපු ගමන්ම මේ වගේ තෝරගන්න තියෙනවා අපි template එකක්ද පාවිච්චි කරන්නේ නැත්නම් his document එකක්ද කියන එක. his presentation එකක්ද කියන එක. blank presentation එකක්ද කියන එක. දැන් ඔයාලා දන්නවා template කියන්නේ මොනවද කියලා. අපි word open කරපු දවසේ බැලුවා template click කළා මොකක්ද ඒ කියන්නේ. මොනවද ඒ? ඒගොල්ලෝ අපිට පහසුවක් වෙන්න කලින් හදලා දීලා තියෙන presentation තමයි එතන තියෙන්නේ. එතකොට අපිට ගැළපෙන දෙයක් තියෙනවා නම් එතන තියෙන අකුරු ටික වෙනස් කරලා photo ටික මාරු කරලා අපේ වැඩේට භාවිතා කරන්න පුළුවන්. ඉතින් ඒකට අවශ්‍ය කරන template තමයි මෙන්න මේ බලා ගන්න පුළුවන්කමක් තියෙන්නේ. දැන් අපි මේ වගේ දෙයක් click කරලා බැලුවොත් එහෙම මෙන්න මේ විදිහට ඒ template එක load වෙනවා බලා ගන්න පුළුවන්. එතකොට අපිට පුළුවන් මේකේ තියෙන අකුරු වෙනස් කරලා මේකේ තියෙන photos මාරු කරලා අපිට අවශ්‍ය විදිහට හදාගන්න. ඉතින් මේ course එක ඇතුළේ template එක edit කරන විදිහ කියලා දෙන්නේ නැහැ. මොකද template එක edit කරන විදිහ කියලා දුන්නොත් ඔයාලට මේකේ තියෙන ගොඩක් දේවල් cover කරගන්න අමාරුයි. ඒ නිසා අපි කතා කරන්නේ මේ template එකක් විදිහටම අපි කොහොමද හදාගන්නේ කියන එක. දැන් blank presentation එකට ගිහිල්ලා අපි බලමු නිකන් මොනවද තියෙන්නේ කියලා. අපි හෙට ඉඳන් පාඩම් පටන් ගමු. ඔන්න word වගේම තමයි අපිට පිටුවක් ලැබිලා තියෙන.
හෝම් කියලා ටැබ් එකක් තියෙනවා. ඉන්සර්ට් කියලා ටැබ් එකක් තියෙනවා. ඩිසයින් කියලා ටැබ් එකක් තියෙනවා. ට්‍රාන්සිෂන්ස් කියලා ටැබ් එකක් තියෙනවා. animation කියලා ටැබ් එකක් තියෙනවා slide show කියලා ටැබ් එකක් තියෙනවා review කියලා එකක් තියෙනවා view කියලා එකක් තියෙනවා recording කියලා එකක් තියෙනවා ඉතින් බලන්න home එක කිසිම වෙනසක් තියෙනවද කියලා කිසිම වෙනසක් නෑ අර ටිකම තමයි insert එක බලන්න එමම තමයි ඒ ටිකම ඒක එහෙම් පිටින්ම කරලා මෙතන high කරා වගේ තමයි එතකොට මේ දේවල් ගැන දැන් ඔයාලා දැනුවා pitch එකේ මොකද්ද කරන්න කියලා දැන් ඔයාලා දන්නවා screenshot එකේ මොකද්ද කරන්න කියලා දන්නවා මොකද word එකෙත් මේ ටික මේ විදිහටම තිබුණා එහෙම අය කියලා කියලා දෙන්නේ නැත්තේ නේ අපි මේ ටිකත් ආයෙ මුලින්ම කතා කරගෙන යමු design tab එකත් ඒ විදිහම තමයි එතකොට design tab එකේ තියෙන්නේ මේකේ පෙනුම සම්බන්ධ දේවල් වෙනස් කරගන්න word එකට වඩා පොඩ්ඩක් design tab එක වෙනස් මොකද powerpoint එකට ගැලපෙන design තමයි මෙතන තියෙන්නේ ඒ වගේ transition ගත්තොත් එහෙම අපි ඒ ටික ගැන ඉස්සරහට කතා කරන්න අලුත් වචන ටිකකුත් තියෙනවා transition animation slide show review අලුත් වචන ටික අපි ඒ ටික ගැන පාඩමේදී කතා කරමු home සහ insert කියන එක අපිට වර්ඩ් එකේ තිබුණු ටිකම තමයි බලා ගන්න පුළුවන්කමක් තියෙන්නේ කිසිම වෙනසක් නැහැ බලන්න ඒ දේවල් ටික ඒ විදිහටම පාවිච්චි කරන්න අපිට හැකියාව තියෙනවා එතකොට මේ PowerPoint කියන software එක අපිට හොඳට ඉගෙන ගත්තට පස්සේ මේකේ තියෙන දේවල් භාවිතා කරලා ලස්සන ඉදිරිපත් කිරීම කරන්න පුළුවන් ඉදිරිපත් කිරීම විතරක් නෙවෙයි මේ software එක පාවිච්චි කරලා අපිට ටිකක් වෙනස් විදිහේ වැඩ කරන්නත් පුළුවන් දැන් ඔයාලා මගේ YouTube channel එක දැකලා තියෙනවා නම් මේ YouTube channel එකේ තියෙන හැම thumbnail එකක්ම හදලා තියෙන PowerPoint කියන software එක ඇතුළේ ඉන්නකම මම ඔයාලට පෙන්නන්න. දැන් අපි සාමාන්‍යයෙන් PowerPoint කියන software එක පාවිච්චි කරන්නේ presentation හදන්න කියලා නේ මම කිව්වේ. හැබැයි මේ PowerPoint කියන software එකේ තියෙන පහසුකම් භාවිතා කරලා අපිට පුළුවන් කමක් තියෙනවා. ඔයාලට screen එක පේන්නේ නැති වෙයි පොඩ්ඩක් ඉන්න. Excuse me sir. මම මේ ඕපන් කරගන්නේ PowerPoint presentation ෆයිල් එකක්. Word ෆයිල් එකක් වගේම තමයි. හරි බලන්න. මේ photo හැම එකක්ම නිර්මාණය කරලා තියෙන්නේ. දැන් මෙතන font නැති නිසා මේක ඇතර පේන්නේ. මේ දේවල් හැම එකම නිර්මාණය කරලා තියෙන PowerPoint කියන software එක පාවිච්චි කරලා මේ එතකොට PowerPoint කියන්නේ මම දිනපතා භාවිතා කරන software එකක්. එතකොට presentation වලට අමතරව මේකෙන් කරන්න පුළුවන් වැඩ සිය දහස් ගාණක් තියෙනවා. හරිම ලේසියෙන් කරන්නත් පුළුවන්. බලන්න මේ. ඉතින් මේ විදිහ photo හදන විදිහ විතරක් නෙවෙයි. මේක ලස්සන animation එකතු කරලා ලස්සන presentation එකක් කරන්නේ කොහොමද කියලා අපි හෙට දවසේ ඉඳන් පාඩම එහෙමනම් පටන් ගමු. හරි. එහෙමනම් හෙට දවසේ අපි එකතු වෙන්නේ PowerPoint පාඩමත් එක්ක. සර් කතා කරපු දේවල් ගැන මොනවා හරි ගැටලුවක් තියෙනවද? Excuse me sir.